මේක මේක ඉස්සලාම වාර කියන්නේ මේක ඩෙට් එකේ වනේ ඩිටර්මිනේෂන් එක හොයන්න කියලා කියන්නේ හරිද? ඒක හොයන්න කියද්දි මේ මැසේජ් එක කියන්නේ තරු දෙකයි දෙන්න තරු 50ක් දෙන්න හොඳට මේ දැන් වාර මේක ඩිටර්මිනේෂන් එක හොයන්න කියලා හරිද? ඊට කලින් ඩිටර්මිනේෂන් එක හොයනවා නම් වාර මේකේ මේක ඉන්න මේ ඉන්වර්ටිබල් වෙනවා හරිද? ඉන්වර්ටිබල් වෙනුනේ කියන්නේ මේක ඩිටර්මිනේෂන් එක බිඳුව වුණොත් ඉන්වර්ටිබල් වෙන්නේ නැහැ බිඳුව සමාන වෙන්නේ නැහැ හරිද? මේ ඩිටර්මිනේෂන් එක කියනවා මේක ඉන්වර්ටිබල් වෙනවා කියලා. ඒ ඉන්වර්ටිබල් වෙන හින්දා මේකේ ඒ වලට අගයක් හොයන්න කියලා කියනවා හරිද? දැන් මේක හොයන්න ගමු හරිද? ඔයාලා බලන්න කරන විදිය. දැන් මෙතන මේ පොඩක් කරා උදේ පාන්දර මේක අපි හොයන්න ගනිද්දි මෙහෙම පොඩි තීන්දුවක් පාවිච්චි කරනවා හරිද? මෙතන මෙතන මාක් එකක් දාගන්න ඉස්සෙල්ලාම මෙතන මේ ටික මේ පළවෙනි මෙන්න මෙතන මේ තීරුව මෙතන ධන කියලා ගන්න මෙතන තීරුව. මෙතන තීරුව ගන්නවා ඍණ කියලා. මෙතන තීරුව ගන්නවා ධන කියලා හරිද? එහෙම ගත්තොත් මෙතනින් පළට යද්දී මේක ඍණ වෙනවා. මේක ධන වෙනවා. මේ පහේ මොකක්ද දෙන්නේ? ඍණ වෙනවා. මේක ධන වෙනවා. මාරි මාරට යනවා. මේක ඍණ වෙනවා. මේක ධන වෙනවා. මෙතනින් ගා ධන දාගත්තොත් ධන ඍණ ධන කියලා මාරි මාරට දාගන්න මෙතන ඍණ ධන කියලා දාගන්න මෙහෙට ඍණ ධන ධන කියලා දාගන්න මේ තීරුව ගන්න හරිද? මේක වලට පුළුවන් මේකේ මේ C කොලම් 1 එක කොලම් මේ කොලම් 2 එක මේ කොලම් 3 එක හරිද? මේ රෝ එක රෝ 2 හරිද? මේ රෝ 3 හරිද? දැන් මේකෙදි වල කරන්න ඕනි ඩිටර්මිනේෂන් එක වන්නේ වල දන්නවා අරකෙ තිබ්බොත් එහෙම ABC කියලා ඉන්වර්ස් එක වන්නේ කොහොමද? අර මේ ඉන්වර්ස් එක වන කලින් ඉස්සෙල්ලා මේ ABC එක වැඩි කරලා එහෙම ගන්නවනේ. එතකොට මේක AB එක මේක වැඩි කරනවා. එතකොට මේක අඩු කරනවා ඊට පස්සේ මේක හරිද? ඒ වගේම තමයි මේකත් කියලා තියෙනවා. මේක එහෙම කරන්න බෑ. මේක ගොඩක් තියෙනවා. මේක 9ක් තියෙනවා. මේක 4ක් තියෙන එකට ගන්න පුළුවන්. අපි 4ක් තියෙන විදිහට මේක හදා ගන්න ඕනේ. ඒක තමයි මේ පොඩි ක්‍රමයක් පාවිච්චි කරනවා. ඒක මේ තමයි මම කියන්න හදන්නේ. ඒක බලහර කරන විදිය. ඉස්සෙල්ලාම ඔයාලා දැන් මෙතනදී ඔයාලා ඕන එකක් ගන්න පුළුවන් මේ ඩිටර්මිනේෂන් එක කියද්දී හරිද? ඔයාලා තීරුවක් අල්ල ගන්න පුළුවන්. රෝ එකක් අල්ල ගන්න පුළුවන්. නැත්නම් කොලම් එකක් අල්ල ගන්න පුළුවන්. හරිද? දැන් ඒ වලගෙන අපිට හොයා ගන්න තියෙන්නේ. හරිද? එතකොට ඒ වලගේ හොයා ගන්නකොට අවුල නැහැ. මේක අල්ල ගත්තත් අවුලක් නැහැ. මොකක් හරි කමන්නේ අල්ල ගන්න කියන්නේ. තීරුව වැඩිපුරම හොඳ අල්ල ගන්නවා නම්, يعني තීරුව හරි මොකක් හරි අල්ල ගන්නවා නම් මෙතන පේනවා. මෙතනදී බිංදුව වෙන එකක් අල්ල ගන්න. බිංදුව තියෙනවා. මොකද නේද? ඒක බිංදුව තියද්දී ඒ පේලිය බිංදුව වෙලා යන හින්දා. හරිද? ඔයාලා මේක අල්ල ගත්තත් අවුලක් නැහැ. මේ තීරුව අල්ල ගත්තත් කමක් නැහැ. මේ තීරුව වර කැමති එකක් අල්ල ගන්න පුළුවන්. මම මේ තීරුව අල්ල ගන්න. හරි? තේරේ කරා දැයි සරයක්. ආකල්පවත් තේරේ හරි. ඊපස්සේ මේ අල්ල ගත්තාම මොකද වෙන්නේ? මේ තීරුව මෙහෙම තියෙනවා. හරිද? මේකෙන් තමයි අපි මේක මොකද කියන්නේ? කොලම් එකක් නේ අල්ල ගත්තේ අපි. ඒ කියන්නේ මේක ෆස්ට් කොලම් ස්ටාර් 50ක් දෙන ඩාන්ස් කරනවා. හරිද? ෆස්ට් කොලම් එක්ස්පැන්ෂන්. හරිද? ෆස්ට් කොලම් එක්ස්පැන්ෂන් කියලා කියන්නේ මේක. හරිද? ඔයාලා තීරුවක් රෝ එකක් ගත්තොත් ඔයාලා යන රෝ එක කියන්නේ ෆස්ට් රෝ හරි ෆස්ට් රෝ 2 හරි සෙකන්ඩ් රෝ හරි කොලම් එක්ස්පැන්ෂන් කියලා ලියන්න හරිද? එක්ස්පැන්ෂන් කියලා ලියන්න ගන්නේ මොකද්ද කියන එක ලියන්න හරිද? මම මේ ෆස්ට් රෝ එක ගන්න ඉන්න ඉස්සර ගණක් හදන්නේ. එක්ස්පැන්ෂන් කියලා ලියන්න හරිද? හරි දැන් මෙතන මම එක ගත්තා මේ තීරු. මේ තීරු ගත්ත ගමන් ඔයාලා කරන්න ඕනේ මේ තීරු අදාළ දැන් පළවෙනි එක අල්ල ගන්න. මේ තීරු මම ගත්තේ අල්ලන්න කරන විදිහට. හරි. මේ ධනින් කතන්දර මතක තියා ගන්න හරිද? මෙතන මේක අයින් කරන තැනට මම කරනවා කතා ගන්න ඉඳා. මේක ධන හිල මේක ධන හිල මම කරගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න තේරෙන්නේ නැහැ කියලා. හරි මේක ඉතින් මට තේරෙන්නේ නැති වෙයි. මම මේකේ දැන් තීරුවනේ මම ගත්තේ මෙහෙම පහළට ගත්තේ මේක මේ තීරුව අල්ලගත්තේ මම මේ එකේ ඉලක්කම ගන්නවා හරිද එකේ ඉලක්කම අල්ලගත්තට පස්සේ ඔයාලා කරන්න ඕනේ මුකුත් නෝ නෙමේ මේ එකේ ඉලක්කම කෙලින් මෙහෙට තියෙන ඒවා රෝ එක තියෙනවනේ ඒ රෝ එක බලන්න ඊපස්සේ මෙහෙට තියෙන මේ රෝ එක බලන්න හරිද ඒ දෙක අමතක කරන්න ඒ දෙක අමතක ඒ දෙක නෑ කියලා හිතන්න මේ දෙක නෑ කියලා හිතලා මේ ඊතුරු ටික ඔහොම අල්ල ගන්න ඕනේ පහල තියෙනවද දැන් එක කෙලින් තියෙන පහළට තියෙන ටිකයි මේ රෝ එකේ මේ පැත්තට තියෙන එකයි විතරම ගහලා තියෙන පැත්තට තියෙන එකයි අමතක කරන්න අමතක කළා මේ තීන්දේ කල්ල ගන්න හරිද ඒ අල්ලගෙන අපිට මේ විදිහට හදා ගන්න ඕනේ ඉඳලා අපි ගන්න මෙතන 1 ඉලක්කම ඕනේ ගත්තා 1 ඉලක්කම ගත්තින්ද මෙතන මොකද කරන්නේ මේ ඩෙට් එක කනෙක් කරන්නේ හරිද 1 ඉලක්කම ගත්තා 1 කියලා දාගෙන මෙහෙම දාගෙන මොකද කරන්නේ 1 එතන මෙතන මේ ඉතුරු ටික ලියන්නේ මොකද අපි තියෙන විදිහට ලියන්න 2 බිඳුව එන 3 කියලා එකපාරට දෙන්නත් හදා ගන්න එකක් තේරෙයි මේ 3 කියලා එනවා හරිද හරි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? ඒක හරිනේ. ඒකේ ඉලක්කම අල්ලගත්තා හරිනේ. හරි. එතන එක ලියාගත්තා. ඊට පස්සේ දැන් එතන ධනනේ තිබ්බේ. ධන තමයි ධන. ඒ ධන තකුණත් එක්කම බලන්න ඕනේ. එතන ධන තිබිච්චින්ද අවුලක් නැහැ ධනනේ. තීරාගත් එක්කම ලියන්න එතන හරිනේ. ඊපස්සේ මෙතන මේ කායි මොකද කරන්නේ? එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ රෝ එකට යන්න බෑ. හරිද? මෙතන රෝ එකට යද්දි මොකද තියෙන්නේ? මෙතන තියෙන ඍණ බිඳුව. බිඳුව කියන්නේ වැඩක් නැහැ නේද? මෙතන බිඳුව ගන්නෙත් මම අර ගත්තෙත් අර ඒක අයින් කරන්න ඕනේ නේද? මෙතන මේ පේජ අපිට ඕනේ නැහැ. බිඳුව කියන්නේ ඔක්කොම වැඩි කරලා බිඳුවෙන් ගිහලා මේක බිඳුවෙන් වැඩි වෙන්නේ. තියෙන ගාන මොකක් හරි ගන්න එක වැඩක් නැහැ මේ පෙරි ගන්න එක. මම ඒක අයින් කරලා දාලා බිඳුව එන්න හරිද? හරි ඒක ඉතින් එකයි බිඳුව දිහා බලන්න. හැම වෙලේ බිඳුවක් තියෙන එකක් අල්ලගන්න. රෝ එකක් හරි කොලම් එකක් හරි ගණන් තියෙදි කරලා දෙවන තියෙදි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් අපි දෙකේ ඉලක්ක ළඟට එනවා. දෙකේ ඉලක්කම අල්ලගනවා ඉතින් හරිද? දෙකේ ඉලක්කම අල්ලගත්ත පස්සේ පේනවා ඔයාලා මොකක් තියෙන්නේ? ආයෙත් අල්ලගත්ත පස්සේ මේ ඒ පෙළේ තියෙන උඩ පැත්තට උඩට නේ තියෙන්නේ. උඩ පැත්තටයි
මේ පැත්තට තියෙන ඒවා බලන්න. හරිද? ඒව අමතක කරලා දාන්න. මේවා හිතන්න එපා. بس ඉතුරු වෙන්නේ මොකද්ද? මෙන්න මේ සෙට් එක ඉතුරු වෙනවා. මෙන්න මේ සෙට් එක තමයි ඉතුරු වෙන්නේ. මොකද මේ ඒක ලියන්න දෙකේ ඉලක්කමත් එක වැඩි කරලා කොහොමද? ඒක ඒ තියෙනවා. සීයක් දෙනවා නේද කොහොමද? ඒ තියෙන මෙතන තියෙන මොකක්ද? ඒ තියෙන එක කියලා තියෙනවා. මෙතන තියෙන එක දෙක කියලා තියෙනවා හරිද? ඔන්නෝ ලියාගෙන තියෙන දේ කියන්න නම් කියන්නයි සරල කියන්න. ඒ කියන්නේ මෙතන කොලම් එක දා හිතන්න ඔයාලා මම මේකනේ ගත්තේ. හරිද? මේක කොහෙන් ගත්තත් ඔයාලා දැන් හිතන්න මම කෙනෙක් අල්ල ගන්නවා කියලා මෙතනින්. අල්ල ගන්න පහල දෙක. ඔයා හිතන්න මේ කෙනෙක්ට ගන්න රෝ එකක් අල්ල ගන්නවා. ඔයාලා මේ රෝ එක අල්ල ගන්න. බලන්න ෂූට් කරලා දියයි සරයා. මේ රෝ එක අල්ල ගන්න මෙතන ධන මෙතන ඍණ මේක ධන වුණා. හරිද? කොහොමද එන්නේ? බලන්න කරලා දී. ඒක තේරුණ එක තමයි පැහැදිලි කරලා කියන්න. හරිද? ඔයා මගෙන් දාවේ නෑනේ. ඉරියන මුලින්ම කියලාද? මොකද කරන්නේ මෙහෙම හිතන්න මේ මෙතන ගාණක් කොහේ එකක් තියෙන කියලා මේක ඩිටර්මින් අංක තුනක් තිබ්බල හිතන්නකෝ මෙහෙම හිතියද අර මෙහෙම හිතන්න මොකද කරන්නේ උදාහරණ කරගෙන හරිද දැන් මම උදාහරණ කරගෙන ගන්න මේක බලාගෙන සැක් කරලා දිහා උදාහරණ කරගෙන ගන්නද මෙහෙම හිතන්න මෙහෙම තියෙන ගාණක් දෙකක් හිතන්න මෙතන 4 2 3 කියලා තිබ්බ කියලා එකක් කියලා හරිද ඔයාලට ඔක ඩෙට් එක වෙනක ඩිටර්මිනේෂන් එක කියන්නේ අනිකුත් ඔයාලා මොකද කරන්න ඕනේ හතරක් තියෙන කවද කරන්න තියෙන්නේ මොකද්ද ඔයාලා දන්නවා මෙතන AD ඍණ ඒ BC කියන එකෙන් යන. ඒතර A කියන්නේ මෙතන A මේක B මේක C මේක D. හරිද? ඔයාලා දන්නවා මොකද්ද මේක මේකෙන් වැඩි කරනවා මේක මේකෙන් වැඩි කරනවා එකතු කරලා කරා කියද? හතර වැඩි කරනවා කියද එකෙන්? එතකොට මේ අඩු කරනවා හරිද? හතර වැඩි කරනවා එකෙන් ඉතින් PC කියන එකේ 3 වැඩි කරනවා දෙකෙන්. හරිද? මොකක්ද දැන් 4 වැඩි කරමු එකෙන්? 3 වැඩි කරමු දෙකෙන් 4 4යි 4 3 වැඩි කරද්දී 6යි. ඒක උත්තර වෙන්නේ 3 2ක් කියලා එනවා. මේක ඩෙට් එක කියන එක, ටෙමිෂන් එක කියන එක 4ක් කියලා එනවා. හරිද? ඒක මේකෙන් හොයාගන්න පුළුවන් නේ. පැහැදිලිනේ. හරි. දැන් ඔයාලට වෙන 3ක් දැන්නකො මෙහෙම මේකේ තියෙනවා මම මේක දාන කරනවා බලා ගන්න. ඒ ඇවිල්ලා 4ක් තියෙනකින්. හරිද? ඒක 4ක් තියෙනකින් තමයි අපිට හැම වෙලේම මේක හොයන්න පුළුවන් වැඩි කරලා A B C කතන්දරේ. ඉතින් දැන් 9ක් තියෙන එකක් ආවා කියලා. 9ක් තියෙන එකක් එනවා. එතන එක තියෙනවා මෙතන බිංදුව තියෙනවා මෙතන එක තියෙනවා නේද 4 එක 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 4 2 කියලා තිබ්බ කියලා හරිද ආ දැන් මේකේ ඔයාලා හොයන්න කියන ඔය ඩෙට් එක කියන කතන්දර හරිද එතන හොයන්න කිව්වොත් මොකද්ද වෙන්නේ මේක මේක ඉන්වර්ටිබල් වෙන්න ඕනේ හරිද ඩෙට් එක නේ ඉන්වර්ටිබල් වෙන්න නැත්නම් හොයන්න බෑ ඉන්වර්ස් වෙන්න ඉන්වර්ස් වෙන්න ඕනේ හරිද හරි මොකද්ද වෙන්නේ එතකොට ඔයාලා දැන් මෙතන කොහොමද ගන්න විදියක් නැන්නේ 9ක් තියෙනවනේ 4ක් තිබුණා අපි ගන්න දන්නේ නේද එතකොට ඒකට තමයි අපි ක්‍රමයක් පාවිච්චි කරනවා අර විදියට එතන මොකක්ද වෙන්නේ අපි මේ ක්‍රමයක් පාවිච්චි කරනකොට අපි මෙතන මේ තියෙන පොසිෂන් එකට අපි මෙතන ධන කියලා දාගන්න උඩින් ඉස්සෙල්ලා මෙතන ඍණ කියලා දාගන්න මෙතන ධන කියලා දාගන්න ඒ කියන්නේ මෙතනින් ධන පටන් ගත්තොත් ධන මාරි මාරට යන්න මෙතන ධන වෙනවා මෙතන ඍණ වෙනවා ආයි මෙතන ධන ඍණ වෙනවා මාරි මාරට යන්න මෙතන ඍණ වෙනවා මෙතන ධන වෙනවා මෙතන ඍණ වෙනවා මෙතන ධන වෙනවා මේක මේ වලට දාගන්න තියෙන එකත් මාරි මාරට යන එක ධන වෙනවා මෙතන ඍණ වෙනවා හරිද දැන් මේකද එහෙම අරගෙන බලන්න සරයක් කරද්දී එහෙම අරගෙන ඔයාලට මේ ඕනිම කොලම් එකක් අයි මෙතන රෝනේ තියෙන මේ පැත්තේ රෝ තියෙන්නේ හරිද මේ පැත්තේ තියෙන කොලම් ඔයාලට මේක ඕනි කොලම් එකක් රෝ එකක් අරගෙන මේ වැඩේ ඩෙට් එකේ ගෙනව ගන්න පුළුවන් හරිද මේකට කියන්නේ කොලම් වල රෝ හරි එක්ස්පැන්ෂන් කියන කරන්දරයක් කියනවා හරිද අරකෙදි වගේ නෙමෙයි මේකේ 9ක් තියෙනවා අපි හින්දා මේකෙදි පොඩි ක්‍රමයක් පාවිච්චි කරනවා මේ හොයන විදිහට ඊට මොකද කරන්නේ අපි වාහිතන්න මේක වාර රෝ එක අල්ලගත්ත කියලා මේ රෝ එක අල්ල ගන්නවා හරිද රෝ එක අල්ල ගත්තට පස්සේ මම මේක අල්ල ගත්ත කියලා දන්නු මේක අල්ල ගත්තොත් ඔයාලා මේකෙන් තමයි ඔයාලා ඒක හොයාගන්න පුළුවන් ඔයාලට පුළුවන් මේක අල්ලගෙන හොයන්න පුළුවන් දෙවෙනි රෝ එක අල්ලගෙන හොයන්න පුළුවන් හරිද නැත්තම් මේ කොලම් එක අල්ල ගන්න පුළුවන් මෙහෙට මේ මෙහෙට අල්ල ගන්න පුළුවන් මේක අල්ල ගන්න පුළුවන් මේක අල්ල ගන්න පුළුවන් මොකක් හරි එකක් එක පේලයක් කාලේ තීරුවක් කරලා අල්ල ගන්න කැමති එකක් අල්ල ගන්න හොඳයි කියන්නේ මම හැම වෙලෙම ගන්න බිංදුවක් තියෙනවා අල්ල ගන්න වැඩිපුර හේතුව බිංදුව තියෙනවා අල්ල ගත්තා මොකක්ද වෙනවද වෙන්නේ බිංදුවෙන් වැඩි වෙලා මයින් එලා යනවනේ ඒ හින්දා බිංදුව වැඩිපුර බිංදුව තියෙන පැති අල්ල ගන්න දැන් මේක නම් මේ පැත්ත අල්ල ගත්තත් අවුලන්නේ මේ පැත්ත අල්ල ගත්තත් අවුලන්නේ මොකද දෙකේම බිංදුව තියෙන්නේ මේ පැත්තේ බිංදුව තියෙන පැත්තේ බිංදුව තියෙන හරිද බලා ගන්නයි කරද්දී හොඳටම දෙට් එකේ ගිනේ වඩ මම මොකද කරන්නේ දැන් මම මේක දැනට උඩ තීරුව අල්ල ගන්න හරිද මේ මෙන්න මේ තුරු අල්ල ගන්නවා හරිද? ඔහොම අල්ල ගන්නවා. මේ තුරු අල්ල ගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මොකද්ද? හරි මේ තුරු අල්ල ගත්ත කියලා හිතන්න. දැන් හිතින් ඔයාලා මේ තියෙනවා කියලා හිතන්න. අනිත් ඒවා මතක් කරන්න හරිද? ඊට පස්සේ මම මේක පටන් ගන්නවා මෙන්න මෙතන එක කියන එකෙන්. මේ කියන්නේ එක විදිහ යන්නේ මෙතන දෙක. මේ එක කියන එක තැන හිතා ගන්න හරිද? එක කියන තැන හිතාගෙන එක කියන කෙනේ මේ පැත්තේ තියෙන පෙළිය එක මතක් කරන්න. මේ පැත්තේ තියෙන පෙළිය මතක් කරන්න. කපලා දාලා හිතන්න මතක් කරලා. ඉතින් ඉතුරු වෙන්නේ මොනවද? මෙන්න මේ සෙට් එක විතරයි ඉතුරු වෙන්නේ. හරිද? පැහැදිලිද මේ දරණ කියලා දැම්මම මේවත් මෙතනට අදාළ වෙන්නේ නැහැ මෙතන මේ අපි ගන්න පේටි විතරයි එක ගන්නෙ
කියන අපි අපි මේ අල්ලගත්තොත් විතරයි පිළිෙන්නේ නම් තිබ්බේ එහෙම යනවා කියලා තියෙන නම් කරලා හරිනේ හරි මේක මේ පෙළිය මේක තියෙනවා හරි මේක ඕනනම් ගන්න පුළුවන් දැන් මේ පෙළිය අල්ලගත්තොත් ඕන නැති වෙනවා හරි හරි ඊට පස්සේ දැන් මොකද කරන්නේ ඒක අමතක කරලා ඊට ඉතුරු වෙන්නේ මොනවද අරගෙන මෙන්න මේ ටික ඉතුරු වෙනවා ආ මෙන්න මේ ටික ඉතුරු කරලා ඒ ටික ලියන්න ඒ ටික ලියන්න කොහොමද දෙන්නේ 2 4 1 2 කියලා ලියන්න පැහැදිලිද ඊට පස්සේ මේක කොහොම අරහනක් දාගන්න දැන් මොකද්ද මෙතන තියෙන්නේ එකේ ඉලක්කම තියෙන්නේ ආ මෙතන එකේ ඉලක්කම අපි අල්ලගත්තේ එකේ ඉලක්කමනේ දෙපැත්තට ගියේ විහිදලා ගියේ මේ පැත්තට ආ එකේ ඉලක්කම තියෙන්නේ ධන තියෙන්නේ උඩ තියෙන ධන ධන ලකුණක් ධන එහෙනම් එකේ ඉලක්කම එකක් එකකින් වැඩි කරලා දෙනවා හරිද ඒක හරි ඊට පස්සේ ධන කියලා ලියලා දැන් අරගෙන තියෙන තමයි වැඩ නැතන එක පේලියක් අල්ලගෙන දිග දිගට එකතු කරලා කරන්න ඕනේ වැඩේ හරි එතන එක ඉවරයි හරිනේ හරි ඊට පස්සේ මං කරන්න වැඩේ මොකද්ද එතන එක එක ඉලක්කම ඉල ඒ පේලියද අපි මේ පේලියෙන් මං කොහොනේ අල්ලගන්නවා කියලා මම මේ sorry මේ කොලම් එකෙන් අල්ලගන්නවා කියලා කිව්වේ එතකොට මම මොකද කරන්නේ ආයිසරයා දැන් පළවෙනි එක අල්ලගත්තම දැන් බිංදුව අල්ල ගන්නවා හරිද හරි බිංදුව අල්ල ගන්නකොට මොකද වෙන්නේ බිංදුව තියෙන්නේ හරිද බිංදුව ගත්තා හරිද හරි හරිද ඊට පස්සේ මොකද වෙන්නේ අපිට දැන් ඔයාලා පේනවාද බිංදුව අල්ල ගත්තොත් මොකද වෙන්නේ අර විදිහම තමයි හිතන්න ඒකෙත් බිංදුව කෙලින් ගත්තකම මොකද කරන්නේ ඔයාලා බිංදුව කෙලින් තියෙනවා මෙතන මෙතන බිංදුව කෙලින් තියෙන මෙතන තියෙන රෝ එක මේ පැත්තට ඒක අමතක කරලා දාන්න මේ පැත්තට තියෙන රෝ එක අමතක කරලා දාන්න හරිද ඒක කපලා හිතන්නකො ටිකක් කපලාම ලියලා වගේ හිතන්න අයින් කළාම දාන්න කියලා ඒකෙලින් එතන මොකද මේ පේලිය අමතක කරන්නේ තීරේ බින්දුව නල්ලගත්තේ බින්දුව දි මෙතන මෙතන බින්දුව අල්ලගත්තා මේ වෙද ඉතල ගව මේ ඒ පේලිය නෑ ඊපස් මේක ගත්තා ඒ පේලිය නෑ ඉතුරු වෙන්නේ මොනවද මෙන්න මේක ඉතුරු වෙනවා මේක ඉතුරු වෙනවා මෙතන මේක ඉතුරු වෙනවා ඊට පස්සේ මේක මෙතන මේක ඉතුරු වෙනවා ඊට මොකද මන් දින එක උඩින් කියලා හතර තියෙනවා තියෙනවා උඩින් යට තියෙන මොකද්ද 1 2 කියලා තියෙනවා පැහැදිලි මම බින්දුවේ අල්ලගන්න කියලා කිව්වේ ඒකද නැත්නම් බින්දුව වැඩි කරා බින්දුව ලානවනේ රිනා අගේ දැන් මේ ලියන්නේ නැද්ද මෙතන බිඳු සාද අරිනාගේ දාන්න ඉතින් අවුලක් නැහැ රිනාගේ දාන්න මම ඉන්නක දැම්ම නැති බිඳුින් දරිනාගේ දාන්න ඕන හරිනේ හරිනේ රිනාගේ අනිවාර්යෙන් එන්න මොකද අගේ තියෙන කතර එක වගේ තිබ්බනම් එන්න පරිමාරේ බිඳු හිඳ මෙතන දිව්වේ නැහැ ඉතින් මගේ බිඳු වලන මේක අයින් ගෙනලා බිඳුවනේ මම ලිව්වේ තේරුම් ගන්න තියෙන හරිනේ ඒක ඉතින් අමතක කරලා දාන්න ඉතින් මම තේරුම් ගන්න හොඳ ලිව්වේ හරිනේ හරි මේකක් තේරුම් ගත්තට පස්සේ හරි මේ වගේ තමයි දෙන්නේ ඊට පස්සේ අවුලක් ඊට පස්සේ හරි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ දන ඒ පේලි විතරයි එකතු කරන්න ඕනේ වෙන මොකුත් කරන්න යන්න එපා ඕනින් පේලි හරි වගේ ගන්න පුළුවන් ඊට පස්සේ මම මේක ආයි මම කරා මෙතනින් ඊට පස්සේ මම ආයෙ දෙකේ ඉලක්කම අල්ල ගන්නවා. තේරෙන්න නැත්නම් කියන්න තේරෙන්න නැත්නම් තේරෙන්නේ නැහැ කියලා අර කියන අවුලක් නැහැ එහෙම හොඳ. මේ දෙකේ ඉලක්කම අල්ල ගන්නවා. දෙකේ ඉලක්කම ගත්තා පස්සේ දැන් මෙතන එකයි ඉගෙන ගන්න මේ ටික. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? මොකද කරන්නේ මේ මේ පැලිය කෙලින් මේ පැත්තේ එක අමතක කරනවා. ඒක ඉවරයි. ඊට පස්සේ මේ පැත්තේ පැලිය කෙලින් එක අමතක කරනවා. ඒක කැපිලා ඉතුරු වෙන්නේ මොනවද දැන්? වර්ගනෝද ඉතුරු වෙන්නේ මොනවද මේ? 4 2 4 විතරයි ඉතුරු වෙන්නේ. මෙතන ඍණ ලකු හිතන්න එපා. මෙතන මේවා දැන් අපි ගන්න පේරියක් දාලා විතරයි හිතන්නේ. මං ඒ දැන් මේක මාක් කරන විදිය මොකද්ද ඉතුරු වෙන්නේ දැන් මෙතන දෙකේ ඉලක්කම තියෙනවා මෙතන දෙකේ ඉලක්කම බැල්ල ගත්තේ ඔහොම බැලුවොත් අපිට වටේම ඒවා ගන්න පුළුවන් නේද ඕනි දිහාකින් වට ගන්න පුළුවන් හරිද ඒ කියන්නේ ඕනි දිහාකින් මේ රෝ එකයි කොලම් එකක් අල්ලන්න කරන්න පුළුවන් වැඩේ එකම උත්තරේ එන්න ඕනි ඔයාල කොහෙන් ගත්තත් අල්ල ගත්තත් එකම උත්තරේ එන්න ඕනි හතර තුන තියෙනවා දැන් ඉතින් දෙක ඒ විදිහට පිළිවෙල ලියා ගන්න ඒ ටික අර ටික අමතක කරලා අතින් හරි වහනේ වැඩේ කරන්න ඒක සිස්ටම් එකේ ඒක තමයි ක්‍රමයක් නම් මන් දන්නේ නැති එක කරන්න වෙන්නේ මේ වැඩේ හරිනේ නැත්නම් ලියන්න ඔයාලා ඒක තමයි ලියන්න මේක දෙත් එකින් එක වන්න පුළුවන් හරිද හරි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ අන්තිමටම දැන් මේක ලියාගත්තනේ මේක ලියාගන්න දේ තේරෙන්නේ නැත්තම් කියන්න ටික ටික ආයෙ කවුරුට කියනම් පැහැදිලි කරන්න ඕනේ කියලා කවුරු මොකෙක් කියලා මොකද තේරුන්නේ නැහැ මොනවද කියලා කිව්වා ඒක පොඩ තේරුනොත් දැන් නැහැ තේරුන්නේ නැහැ කියලා කතන්දර කිව්ව එක කික් කන පොඩක් චුට්ටක් කියනවා බට ඒක මම ආයෙ කරන්න චුට්ටක් තුන් සතරේ සයිට් එක ගන්නේ නැද්ද තුන් සතරේ දෙක සයිට් එක කියලා කියන්නේ මොකද්ද ඒකවි තුන හතර දෙක සයිට් එක ආ මෙතන මෙතන ආ ඒක ඒක කර ගන්න පුළුවන් ඔයාලට ඒක මං ඒක ගන්න එක පැත්ත වල එක කොලම් එකක් කරලා ඔයක් කර තමයි ගන්නෙ හරිනේ ඒ කියන්නේ මෙහෙමද මං මෙතන මේක නල්ලගත්තා මේ කොලම් එක ඒ කොලම් එක අල්ලගත්තා මේ යගේත් එක තමයි වැඩි කරලා ගත්තේ හරිද දැන් ඔයාලා මේක අල්ලගත්තොත් කෙනෙක් හිතන්නකො කෙනෙක් වෙලා ගන්න මෙන්න මේ රෝ එක මේ සොරි මෙන්න මේ කොලම් එක අල්ලගත්ත කියලා. එතකොට ඔයාලා කරන්න ඕනේ කොහොමද? එතකොට එන්නේ ඉස්සලා වෙන්නේ කීයද? තුනනේ එන්නේ. අර විතර මාක් එක දාන හින දන කියලා මෙතන එනවා දාන මේක ඍණ මේක දාන කියලා එනවා. එක පැත්තක එක පැත්තක පැත්ත. ඒ කියන්නේ ඔක්කොම ගන්න අපිට ඔක්ක රෝ එකක් හරි කොලම් එකක් හරි විතරයි ඕනි. එක කොලම් එකක් හරි රෝ එකක් හරි ගන්න. ඒ කියන්නේ මේ පැත්තට තියෙන එකක් හරි මේ පැත්තට මොකක් හරි තියෙන එක පැත්තක් අල්ල ගන්න ඔයාලා. ඒකෙන් ඩෙට් එකේ කෙනෙක් වන්න පුළුවන්. ඔක්කොම අල්ල ගන්න එපා. එහෙම තේරුම් ගන්න ඕනේ. එකකින් හැම එකෙම එකම උත්තර එනවා. ඔයාලා ඕන එකක් අල්ල ගන්න පුළුවන්. දැන් හිතන්න මම මෙතනින් අලියන්නම්කෝ. මේක මම මෙතනින් අලියන්නම් වෙන මේකක් හරිද? මෙන්න මේක කලින් ලියන මේකම උත්තරේ එන්න ඕනේ ඔක්කොම කරාට මම ඩෙට් එකක් ආව වෙනම ලියන මේකෙන් අල්ල මෙන්න මේ මෙන්න මේ පෙළිය අල්ලගන්න එතනදී බලගන්න කරන විදිය මම මෙන්න මේ රෝ එක අල්ලගත්ත කියලා හිතන්න නෑ මම කොලම් එකක් අල්ලගන්න සෝරි රෝ එකක් අල්ලගන්න මම මෙන්න මේක අල්ලගත්ත කියලා හිතන්න කොහොම
හරිද මේක රින්න තියෙනවා එතන මොකද වෙන්නේ මේක ධන වෙනවා මේක රින්න වෙනවා හරිද හරි මෙන්න මේක බලා ගන්න හොඳට කරද්දි හරිද කොහොමද දෙන්නේ දැන් මම මොකද්ද කිව්වේ මේක අල්ලගත්ත මේ පිළි අල්ලගත්ත ඊට පස්සේ ඉස්සලාම දෙන්නේ බින්දුව බින්දුව තියෙන මං කියන්නේ තේරුම් ගන්න එක අයින් ගලන එක අතල්ලා දාන හරිද හිතන්න එපා හරිද ඊට පස්සේ මොකක්ද තියෙන්නේ මෙතන දෙකේ ඉලක්කම දින්න ආ දෙකේ ඉලක්කම අල්ලගත්තට පස්සේ මොකක්ද වෙන්නේ ඔයාලා මම හිතන්නේ මේ තියෙන එක ඔක්කොම මතක් කරගන්න ඒක ඔක්කොම සම්පූර්ණ මතක් කරගන්න ඒකට කියේ දෙන්නේ වටේ තියෙන හතර ලියන්නේ ඒ තියෙන විදියටම දෙකේ ඉලක්කම දින්න දෙකේ ඉලක්කම අල්ලගත්ත අපි දෙකේ ඉලක්කම දිනවා මෙහෙම පස්සේ මෙතන දින්න කියේද ඔයාලා පේනවනේ මෙතන මෙතන තියෙනවා 1 මෙතන තියෙනවා 3 තියෙනවා 2 තියෙනවා 2 ලියන්න කීයද 1 3 2 2 කියලා ලියන්න පුළුවන් හරිද ඉවසරණ එක හරි මෙතන හරිනවා එහෙම තරහ නැහැ එහෙමයි අල්ලගන්නේ එකතරා අල්ලගන්නේ වල ඕනි තැන හෝ එකක් හරි කොලම් එකක් හරි ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ ඊළඟ එක මොකක්ද දෙන්නේ දැන් හතර වේලීම ඊට පස්සේ 4 හොඳ බලන්න 4 මොකක්ද දෙන්නේ ඒක ලකුණු වෙන ඍණ 4 ඍණ ඍණත් එක්ක තියෙන්නේ හොඳ බලා ගන්න ලකුණු දෙක අහගෙන ඉන්නවා ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ධන කියලා දාලා ඍණ 4 තියෙන ඍණ 4 ලියන ඉස්සෙල්ලා හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ 4ක් නෙන්නේ හරි මේ හතර අල්ලගත්තා පස්සේ මොකක්ද වෙන්නේ? ඔයාලා බලන්න මේ පෙළිය එක අමතක කරන්න. මේ පෙළිය අමතක කරන්න. ඒ ඉතුරුනේ කියේ උඩ. ආගෙන මෙතන ඉතුරුනේ මොකද්ද? 1 ඉතුරු වෙනවා මෙතන. 4 ඉතුරු වෙනවා මෙතන. 2 ඉතුරු වෙනවා 1 ඉතුරු. මේ තියෙන විදිහට ලියන්න උඩ. 1 4 2 1 හරිද? ඒක ලියන්න පුළුවන්. හරිද? ඔක්කොම ලියන්න ඕනේ එකක් ලියපන් ඇති. මේ දැන් මම එකක් ලිව්වා එකක්. මෙතන එකක් ලිව්වා. හරි බින්දු අල්ලගත්තාම උනේ එකක් ආය ලියන්න ඕනේ නැහැ. ලේසියෙන් සුරු කරන්න. ඒක හැම වෙලේම එහෙම ගන්න. බින්දු දැන් ඔක්කොම ඒ අන්තය ගත්තත් වලට අවුලක් වෙන්නේ නැහැ. ඒක තියෙන තුනක් ලියන්න නේ මොනවත් හරිද? ඒ ලේසිය ඔබට පාවිච්චි කරන්න ඕනේ. ඒක බින්දු වගත්ත අපි. හරිද? මේ තේරෙනවද දැන් ආයි කියන තේරෙනත් ආයි ගොඩක් අපි විදිහට පැහැදිලි කරා. ඒක ලියන්න පුළුවන් මම ඒක ලියාගත්තා මෙතන අයින් කරන්න මේ. හරි? ඒ කැමති විදිහට ලියන්න පුළුවන් ලියන විදිහ ඒක තමයි තමයි ගණන් හදලා තියෙන්නේ වලට හරි. ඊට පස්සේ මෙතන මෙතන ගණන් තේරෙනවද? හරි මොකද යන්නේ කියලා. ඕන එකක් අල්ලගන්න මේ කොලම් එකක් කරේ. හරිද මේ කොලම් ඕන එකක් අල්ලගන්න පුළුවන් මේ රෝ ඕන එකක් අල්ලගන්න පුළුවන් හැබැයි අර අර විදිහටම අරගෙන යන්න මේ රෝ එක අල්ලගත්තොත් මේක ධන වෙනවා මේක ඍණ වෙනවා මේක ධන වෙනවා උඩම රෝ එක අල්ලගත්තත් මේක ධන වෙනවා මේක ඍණ වෙනවා මේක ධන වෙනවා එහෙමයි ඒකට මේ අගයන් දාගත්තේ ඒ අල්ලගන්න පේලි විතරයි ධන ඍණ කතන්දරේ ඊට පස්සේ ධන ඍණ හිතන්න එපා වල මේ වේලි රෝ එක අල්ලගත්ත කියලා ධන පළවෙනි පේලිය ඒක දි ධන ඍණ බලුවා ආයේ මේ අටේව බලවන්න යන්න එපා අර තියෙන විදිහට බලලා අමතක කරලා ලියන්න ඊට පස්සේ අර මේක යන විදිහක් තියෙන මේම තමයි මේක පටන් ගන්න හරිද මේ තේරෙන්න නැත්නම් කියන අයසර ගොඩක් බලන්න මොකද පැහැදිලි කරන්නේ තේන්නත් දන්න මේක මේ ඕනි පැත්තට දුපා මේ දෙට්ටි එකේ නේන උත්තරයක් කියනවා මක් කරිකා ඒ උත්තරේ එකම වෙන්න ඕනේ හරිද හරි කියන්න තේරුම් නැත්නම් කියන්න තේරුම් හරි තේරුම් නැහැ කියලා හරි කියන්න හරි තේරුණාද කියන්න තේරුම් නැත්නම් කියන්න බෑ කමන්න තේරුම් නැහැ කියලා කියන්න එහෙම අවුලක් නැහැ ඒ තේරෙන්නේ නැහැ එකපාරට මොකද්ද අර කරන්නේ කියලා. හද දිත් වලන මට හිතෙන්නේ නැතුව මොකද්ද මේ දෙපැත්තට මොකද්ද එකපාරට නම් ගන්න කියලා. කියන අතර කරන්න. අවුල නැද්ද ඒක? අර ඊට පස්සේ දැන් ඔයාලට ඊට පස්සේ මොකක්ද දන්නවද වෙන්නේ? දැන් අර විදිහට සුරු කරන්න තියෙන්නේ මෙන්න මේ කතන්දර AB කතන්දරේ මේවට දාන්න තියෙන්නේ. මේක මේකෙන් වැඩි කරනවා මේක මේකෙන් වැඩි ගන්න මේක AB වැඩි කරලා මේකෙන් අඩු කරලා එකතු කරලා තියෙනවා. ඉතින් පළවෙනි එක මොකක්ද දැන් එක තියෙන එක ඉඳලා මොකක්ද දැන්? A කියලා කියන්නේ දෙක වැඩි කිරීම දෙක BC කියන්නේ මේ BC කියන්නේ මේ හතර වැඩි කිරීම එක. හරිද? මේ සෙට් එක එකක් ධන මේක බිංදුව වෙනවනේ. බිංදුවක් ලවුලක් වෙන බිංදුව සදාන. හරි මේක අඩු කරනවා මේකෙන්. මේක වැඩි කරනවා මේකෙන් ඉලි කරලා අඩු කරනවා. මේ හතර වැඩි කිරීම හතර. හරිද? හතර වැඩි කිරීම එකක් ආවොත් මොකද කරන්නේ? හතර වැඩි කිරීම හතර එකක් ආවොත් අර මම මෙතන පෙන්නන නිකම්ම ලියන්න ඔයාලා. මෙහෙම හිතනවා 1 2 කියලා තිබ්බගේ. කිරීම රෙට් එකේ ලියන්න පුළුවන් 3 කියලා ඔහොම කියලා ලියලා මේ අර AB කතන්දරේ මේ. මෙතන AB කියලා ගත්තොත් BC නෙන්නේ. AD ඍණ BC කියන එකේ උත්තරේ ගන්න රෙට් එකේ නේද එකේ. හරිද? මේක 3ක් 4ක් ආපු ගමන් තමයි මේක හැම වෙලාවෙම ස්ක්වයර් වෙන්න ඕනේ. ස්ක්වයර් වෙනවා කියන්නේ මොකක්ද තේරුම? يعني 3 4 9 පේලි 4යි 3 4යි පේලි 4යි 3 කියන එක එක සමාන වෙන මෙඩි කිරීම එම් වගේ වෙන්න ඕනේ කියන එක එකම එකකින් යන්න ඕනේ ඒ පේලි 4යි 3 4යි ආවත් ඒත් අවුලක් වෙන්නේ වල ඒත් අර විදිහම තමයි ගන්න තියෙන්නේ ඒතර 4ක් එනවා මේවා කියන වල කියන 4ක් ආවත් අවුලක් වෙන්නේ 4 කියන එක දෙන්න නැති විදිහට ඒ වෙලාවෙ නේද 4ක් ආවත් ඒ විදිහම තමයි හැම වෙලෙම 4 4 16 අර යනකොට අර මේ වර්ග වගේ යන්න ඕනේ
නමය ස්කුවයා වෙනවා කියලා කියන්නේ. එහෙම ඇතුළත් මේක හදන්න බෑ. මේ ඩෙප්ත් එක හදන්න දාන්න බැරි වෙනවා. හරි නේද? පැහැදිලි නේද? මෙතනදී දෙනවා දෙන 4 ඩිග්‍රී 4 ඩිග්‍රී ඒකෙදිම මේ තීරුව වල ගත්තොත් 4 ඩිග්‍රී මත තව තීරුව කැඩිනවා මෙතන. 1 3 කියලා හතර ගන්න මෙතන ඕම කියලා ආවා කියලා. මෙතන මේ පේලිය 4ක් එනවා. තව එකක් තව පේලියක් එනවා මෙතන මේ. 4 2 1 3 කියලා එන්න ඕනි යටි. මේවා 4ක් එන්න. හරි නේද? පැහැදිලිද නැහ තියෙන පස්සේ ටික අහලා විසඳ ගන්න මේකෙන්. හරි නැත්නම් ඒවල තේරෙන්නේ නැති වෙයි. ඊට මේක 4 ඩිග්‍රීම 4 වෙනවා මෙතන 3 ඩිග්‍රීම කියලා. 3 ඩිග්‍රීම 2 කියලා එනවා. මේන උත්තරේ සුරු කරගත්තාම උත්තරය මොකක් හරි එනවනේ. ආ ඒක තමයි මේ ඩෙට් එක කියලා තියෙන වලට. මේක බලන්න බින්දු වුණොත් ඒකේ මොකද්ද මේක not invertible කියලා එනවා. නේද මේක invertible කරන්න බෑ. inverse එකක් නැහැ. මේක හරවන්න බෑ අනිත් පැත්තට. මම ray minus 1 කරන්න බෑ. පැහැදිලිද දෙන්නවද දන්නේ. හරිනේ ඒක හන්දර තමයි මේකට දැම්මේ එකපාරටම. එකපාරට දාපින්න දෙන්න දෙන්න තිය සමහර විට. දැන් මට මේකේ ඒ වලාගෙන් හොයාගන්න ඕනේ. ඒ වලාගෙන් මේක දාලා හොයාගන්න හදන්නේ මේ. හරිනේ. පැහැදිලිද දන්නේ කරපේ. වඩ ඕනේ කරලා දාගන්න පුළුවන්. කියන්නේ මේ ඕනේ තීරුවක් කොළමයක් අල්ලගන්න පුළුවන්. මං අල්ලගත්තේ බිංදුවක් තියෙන එකක් වාට මේකේ මේකද මං අල්ලගත්තේ වාට මේකේ අල්ලගත්තොත් ඒසි මේක අල්ලගත්තොත් හරි මෙහෙර මේ තීරුව රෝ එක අල්ලගත්තොත් හරි මෙහෙට මේ කොළම එකේ අල්ලගන්න නැත්තම් වල අමාරු වෙනවා හරි මොනවා ගැන වැඩි කිරීම නිකන් එලා යනවන පරාදේ හරි පැහැදිලිද දන්නේ දැන් මන්නේ වගේ දෙයක් මොකද්ද කරේ කියලා අන්න ඒක දිම මේ ගන්න හදනද එහෙම එහෙම හරි තවර නැද්ද තේරු නැද්ද හරිද මේක දැන් අපි ගන්න කොහොමද දැන් ඔයාලා කලින් කතන් දික වගේ මොකද මං කිව්ව බින්දුවක් තියෙන දේ කල්ලගන්න කියලා මම මෙතන මේක අල්ලගන්නවා ඔයාලා මේ පැත්ත තෝරන්නේ මේ පැත්ත තෝරන්නේ මම මේ පැත්ත කොලම් එක ගන්නවා මම මේ කොලම් එක මේ පැත්ත ගන්නවා මේ පැත්ත නෝක මේක ගන්න හරිද ගතාර දොස්සේ ගත්තා මොකද ඉස්සෙල්ලාම තියෙන කීයද වර්තන ඉස්සෙල්ලාම තියෙන්නේ එක ඉලක්කමද එක ඉලක්කම ගත්තා මොකද දෙන්නේ මේ පේලිම අමතක කරන්න මේ පේලිම අමතක කරන්න දොස්සේ එක ඉලක්කම තියෙන්නේ මොකද දෙන්නේ සෙට් එකේ එක ලියන්න ලේසි ඔබ තේරුම් ගන්න නැත්නම් ලේසි මොකද දෙන්නේ අමතක කරපුවාම ඉතුරු වෙන්නේ කීයද මෙතන අර පේනවා ඉතුරු මොකද්ද එන්නේ නේද ඉතුරු වෙන්නේ දෙක ලියන්න මේ විදියට හතර හතර වගේ අල්ල ගන්න නැත්නම් ලියන්න අපි දන්නේ නැහැ තොන්දරේ එක බින්දුව බින්න තුන එකෙන් වැඩි වෙන්නේ කියලා කොල් යනවා දැන් එකෙන් වැඩි වෙනවා හරිද මේ එක කියලා කොහොමද තියෙන්නේ හරිද හරිද හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ බින්දුව වල දෙවෙනි එක තියෙන්නේ ධන බින්දුව වල ගත පස්සේ මොකක්ද දෙන්නේ බින්දුව වල තියෙන්නේ ඒක හිතන්නවත් ඕනේ නැහැ මතක කරලා දාලා බින්දුව ටික කරපුවා ඉතින් බින්දුව ටික කරපුවා ඕනවා මෙහෙට කැපෙනවා මේක අපි වැඩි කරලා යනවා බින්දු වලින් ඉන්න මේ ටික බින්දු වෙලා යනවා හරි ඒක ඕනේ අපිට හරි එන් කළා දාගන්න එක හරි තගන්න යන තගන්න ටික පුතල් තීරේ ඊට පස්සේ මොකද මම අල්ලගන්නේ දෙකේ ඉලක්කම අල්ලගන්න මෙතන ඉන්න ඉන්නවානේ තකුණ තකුණ මේ දෙකේ ඉලක්කම අල්ලගන්න දෙකේ ඉලක්කම අල්ලගත්තා මොකද වෙන්නේ දෙකේ ඉලක්කම අල්ලගත්තා මේ කෙලින් තියෙන මේ පැදින එක අමතක කරන්න මේ පැදින එක අමතක කරන්න ඊට පස්සේ ඉතුරු වෙන්නේ මොනවද අරගෙන ඉතුරු වෙන්නේ මේ දෙක මෙන්න මේ හතර තමයි ඉතුරු වෙන්නේ ඒක ලියන්න දෙක ඉලක්කම නල්ලගත්ත දෙක ඉලක්කම වැඩි කිරීම හදන්නේ මේක ඒ කියලා තියෙනවා මේක ඒ ඍණ එක කියලා එනවා එතන මොකද දැන් එක තියෙනවා මෙතන දෙක තියෙනවා හරි මොනවද දැන් එක සුරු කරගත්තා නම් මේ වලට ඒ වලට අගයක් ගන්න පුළුවන් හරිනේ හරි එතන සුරු කරලා බලමු හරි මම බලා ගන්න කරන විදිය මේ ඉතින් ගියා සාමාන්‍ය සුරු මේ ගත්තේ දේනවා නේද එහෙම තමයි ගන්න තියෙන්නේ වෙන ක්‍රමයක් තියෙනවද දන්නේ නැහැ මම සර් ගත්තේ දේම තමයි ගත්තේ හරිනේ එකම දේම ගැන මේ මෙන්න මෙතන මොකක්ද දිනවද දැන් ගන්න විදියට මම ටයික බලුනේ නැහැ කියන හැද හරි මේක ලේසියෙන් දැන් වැඩි ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ අර කතන්දර තමයි මේ පළවෙනි එක මොකද්ද මේක මේකෙන් වැඩි කරනවා මේක මේකෙන් වැඩි කරලා අඩු කරනවා හරි ඉතින් තමයි එක වැඩි කරන තුනෙන් AB කතන්දරේ AD වෙන BC එක හරිද වල දන්නව මෙතන A කියන එක තිබ්බොත් මේක A මේක B මේක C මේක D මේකෙත් එහෙමයි මේක A මේක B මේක C එක දි හරිද ඒකෙන් මේ ඒකෙන් හදන්නේ මේ කලින් අපි කරේ ඉන්වර්ස් කතන්දරේ මෙතන එක වැඩි කරන තුනෙන් දෙක වැඩි කරපුවාම ඉතින් අඩු කරමු දෙක වැඩි කරන බිඳුවනේ දෙක වැඩි කරන බිඳුව වෙනවා හරිද ධන එස මොකද්ද තියෙන්නේ ඊට පස්සේ මෙතන ඒදි තියෙන වැඩි කිරීම ඒවා ගන්නට ලියන්න නැත්තම් ඇතුළේ එනවා එස මෙතන දි මොකද දෙක ඉලක්කම දෙක ඉලක්කම තියෙනවා මම දැන් ලියන්න දෙක ඉලක්කම තියෙනවා හරිද ඊට පස්සේ මොකද තියෙන්නේ මේක මේකෙන් වැඩි කරනවා කියද ඒ වැඩි කරනවා කියන්නේ දෙකක් දෙකක් ඒ කියලා එනවා පස්සේ ඍණ මේ වරහන එක දාන ඊට පස්සේ මොකද තියෙන්නේ ඒ ඍණ එක වැඩි කරනවා එකෙන් ඒ ඍණ එක වැඩි කරනවා කියෙන්ද එකෙන්
කිංගල එකක් එකම නේ හරිද සම්පූර්ණ එකක් හරිද හරි ඊට පස්සේ එකවල කීම තුනෙන් කියද තුනනේ ඒක අවුලක් නැහැ මෙතන මෙතන බිංදු වෙලා බිංදු වෙලා යනවා මේක වැඩක් නැහැ වංගිලා යනවානේ මෙතන වැඩි කරනවා මෙතන ඇතුළු සුළු ගන්න පුළුවන් අපිට කියද මෙතන ධනනේ තියෙන්නේ ධන කීයද දෙකේ ලක්ම තියෙන පිටින් ඇතුළු සුළු කරගෙන යන සාමාන්‍ය සුළු ගන්න තියෙන දෙකක් ඒ ඍණ තුනද එකනේ වැඩි කරන්න තුනෙන්නේ එක වැඩි කරපුවාම ඒ වැඩි කරන්නේ d ගෙන් ඒක වැඩි කරපුව අඩු කරන්නේ b c ගෙන් අඩු කිරීම පැත්තේ තියෙන දෙක වැඩි කිරීම බිඳුවනේ මොකේ තියෙන තුනේ මොකද හතරද ආ මෙතන සොරි මෙතන ඉන්න ලකුණක් තියෙනවා සොරි සරි හරි ඕහෝ මෙතන ඉන්න තුන එන්න හරි මෙතන ඉන්න තුන මකලම හරි ඉන්න තුන තියෙනවා මෙතන ඉන්න තුන මෙතන ඉන්න තුන ඉන්න හරි එහ කරන විදිය බල ගන්න හරි මෙතන ඉන්න ලකුණ මම දාලා මේක මකලා ඉන්න ලකුණක් එනවා හරි හරි මෙතන දෙකක් එනවා හරි සොරි මම මෙතන මේක මැකිලා ඉතන මාදි මම කද්දි කොට මම කරන එක කිව්වා හරි මොකද මෙතන ඍණ මෙතන මේ ඍණ ගුණය වැඩි ඒ වැඩි කිරීම මේ ඍණ වගේ ඇතුළේ තියෙන්නේ මොකද වැඩි කරපුවම ඍණ ඒ වෙනවා මේක මේ වැඩි කරපුවම මේකෙන් ධන එකක් කියලා එනවා හරිද මම කුඩු තරංග එනවා සරයා මෙතන මේ බලා ගන්න ඍණ 3 ධන මෙතන වල වෙන සුරු ගන්න පුළුවන් මේ දෙක මේ කීයද දෙකේ දෙකයි වලින් ඒ ගියාම කීයද ඒ ධන එක කියලා එනවා හරිද ඊපස්සේ කොහොම එන්නේ දැන් දෙකේ ඉලක්කම තියෙනවා හරිද අයියෝ සාමාන්‍ය හරි හරි දැන් ඊට පස්සේ මොකක්ද තියෙන්නේ දැන් සාමාන්‍ය සුරුකම් ගන්න තියෙන ඊට පස්සේ අවුලක් නැහැ දැන් ඊට පස්සේ නිකන් සාමාන්‍ය සමීකරණ කිහිපයක් සුරු කරලා තියෙන මෙටි කාර්ණි මෙතන මෙටි කාර්ණි හැමම ඒක වෙයි ලේසි විතරයි ඊට පස්සේ මොකක්ද දෙන්නේ ඉතින් සාමාන්‍ය සමීකරණ සුරු කිින් ඉන්න තුන දෙක වැඩි ගන්නවා ඒකෙන් දෙකක් k කියලා එනවා මේක වැඩි ගන්න ඉස්සෙ මේක කී දෙන්නේ දන්න දෙකක් කියලා එනවා ඊට පස්සේ ඍණ 3යි දැන් එක තුන බලන්න ඍණ 3යි 2යි එක තුන බලන්න කීයද ඍණ 1ක් කියලා එනවා දන 2ක් k කියලා එනවා හරිද පැහැදිලිද හරි ඊට පස්සේ දැන් මම මොකද කරන්න මේක දැන් ඩෙට් එකේ අපි හොයා ගන්න ඕනේ මේකේ අගයක් හොයා ගන්න ඕනේ ටර්මිනේෂන් එක කියන එකනේ මම මේක කෙලින් බිඳුවට සමාන කරනවා කෙලින් බිඳුවට සමාන කළා සමාන කරන බිඳුවට මොකක්ද දෙන්නේ 2ක් k ඍණ 1 සමාන බිඳුව කියලා මම ලියනවා මේ අනිත් පැත්ත මාර්ක කරලා කෙලින්ම ලිව්වා ඊපස්සේ ඒ වලට උත්තරයක් හොයන්න බලන්න කීයද 2ක් k කියන්නේ මෙහෙම දෙද්දි කියනවා එහා පැත්තට ඒ සමාන කීය දෙන්නේ භාගය කියලා එනවා හරිද ඒ සමානයි භාගය වෙද්දි තමයි මේ ඩෙට් එක කියන එක බිඳුව වෙන්නේ හරිද දැන් අපිට ඒක මොකද්ද කරන්න ඕනේ ඒක එතන ඉන්වර්ටිබල් වෙන්නේ නැහැ නේ ආ එතන මොකද කරලා උත්තරේ ලියන්න ඕනේ ඒ අසමානයි භාගය වෙන්න ඕනේ එතකොට ඔයාලට ඒ උත්තරේ වෙන වෙන ඒ අසමානයි භාගය හරින්න වෙන ඕන උත්තර දැම්මම මේක ඉන්වර්ටිබල් කරන්න පුළුවන් يعني ඒ වලට දාන වෙන භාගය හරින්න ඕන උත්තර අගයක් දාන්න පුළුවන් එතන මේක ඉන්වර්ටිබල් කරනවා يعني මේක ඉන්වර්ස් කරලා ලියන්න පුළුවන් එතන ඒ වලට භාගය දැම්මොත් ලියන්න බෑ මොකද ඒක ඉන්වර්ටිබල් වෙන්නේ නැහැ මොකද ඒ වලට දැම්මොත් මේක බිඳුව වෙනවා ඔයාලට පේනවනේ මේක බිඳුවට සමාන කරන්න හැවුවේ බිඳුවට සමාන කරපුවාම ඒ වලට භාගය එන්නේ ඒක නිසා තමයි ඒක බිඳුවට අසමාන වෙන්නේ. එතකොට බිඳුව ඉතන අසම උත්තරේ එනවනේ. ඒ වලට අසමානයි භාගය කියලා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් අපි ලීනියර් සිස්ටම් ගත්තාම මේ ටෝටල් නෙට්වර්ක් කරන වල ලීනියර් සිස්ටම් කියලා දිනවනේ. ලීනියර් සිස්ටම් කියලා කියන්නේ අර අපි අර AR කියලා කතන්දරය කියලා කියන්නේ. ලීනියර් සිස්ටම් කියන එක අපි දෙහිකට දැන් දෙහිකට බෙදන්න පුළුවන් එකක් තමයි නම් හෝමෝජිනස් කතන්දරය මේ කියන්නේ එකක් කියන මොකද්ද හෝමෝජිනස් කියලා කියන එක හෝමෝජිනස් විදිහට බෙදන්න පුළුවන් හරිද හෝමෝ ජී නියස් කියලා බෙදන්න පුළුවන් අනික නන් හෝමෝජිනස් හරිද මුකුත් නැමෙත් මම පැහැදිලි කරපන් තේරෙයි මොකද්ද මේ හෝමෝජිනස් කතන්දර කියලා හරිද මුකුත් වෙනසක් නැහැ හෝමෝජිනස් කියලා කියන්නේ මම හිතන්නේ මේක සමීකරණ දෙයක් තියෙනවා කියලා මෙහෙම අපි දිනන සමීකරණ දෙක ලියන්න පුළුවන් කොහොමද ෆෝම් එකක් ලියනවා මෙහෙම මම කලින් එකේදී කරා මෙහෙම කලින් එකේදී කරා මෙහෙම a කියන එක තියෙනවා හරිද a එක ax මම කලින් එකේ කරා පොඩ්ඩක් බලපු ප්‍රති කටි බලන්න a එකේ සමානයි b කියලා ඒ කියන්නේ මේ අර සමීක සමීකරණ තියෙන x එක මම එනවනේ දැන් x මම යන්නේ දෙක කොහොමද යන්නේ කතන්දර ගත්තාම ලියලා දිනනද සමානයි කොහොම කල් බිඳුවරි මතක ගන්න හරිද නම් හෝමෝජිනස් කියලා කියන්නේ මෙන්න මේ b කියන එක මේ තමලකුණේ හැබැයි බිඳුව තියෙනවා කියලා දන්නකො x වලට අගයක් මොකක් හරි එකක් බිඳුව වෙනවා කියලා
ඒක බිංදුව වෙනවා නම් ඒක හෝමෝජිනස් කන්දරයට ගන්න පුළුවන්. හරිද? නන් හෝමෝජිනස් කියන්නේ මේක බිංදුවට අසමාන. කියන්නේ මොකද අංක තියෙන විදිහට මේ පැත්තේ. එක හරි දෙක හරි තුන හරි. එහෙම තිබ්බොත් මේක නන් හෝමෝජිනස් එකකට ගන්න පුළුවන්. හරිද? ඒකයි මේ කියන්නේ වෙලේ. මේ පැත්තේ තීරුව බැරිලා හරි ඔක්කොම ටික. හරිද? එහෙම ගත්තොත් ඔයාලගේ තීරුව 1 2 කියලා ගත්තොත් හිතන්න මේ ලාගන්න ලියුම් කියන 2 x 1 තමයි. 3 x 2 කියලා. ඒක දැන් කොහොමද තිබ්බ කියලා හිතන්න. මේක මොකද්ද? මේක හෝමෝජිනස් එකද නන් හෝමෝජිනස් එකද? මේ නන් හෝමෝජිනස් එක මොකද? බිංදුව නැහැ. මේක බැලන බිංදු දෙකම තිබ්බ නම් දෙපැත්තෙම ඔහොම. එතකොට මොකක්ද වෙන්නේ? මේක වලට අඳුර ගන්න දෙන ඇඩ්ජස්ට් කර ගන්න දෙන කෙලින්ම හොමොජිනස් එකක් කියලා. හරිද? ඒ කියන්නේ මේක එක් සොලියුෂන් එකක් තියෙනවා නේද? හොමොජිනස් එකදී වෙන්නේ මෙහෙමයි. හරිද? දැන් සම ලීනියර් සිස්ටම් එකේදී මම කරන්නේ මොකක්ද? එකක් තිබ්බ මුලින්ම කරා වීඩියෝ වල බලන්න යුනික් සොලියුෂන් එකක් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ එක සොලියුෂන් එකක් තියෙන එකක් තියෙනවා. ඊට පස්සේ නෝ සොලියුෂන්. සොලියුෂන් එකක් නැහැ. බිංදුට සමාන වුණාම ඔයාලට මම කරා ඊට පස්සේ ඉන්ෆිනිටි මිනි සොලියුෂන් කියලා එකක් තියෙනවා. හරිද? මේක එහෙම නැහැ. දැන් මේකෙදි වෙන්නේ හොමොජිනස් එකේ කතන්දරයේදී වෙන්නේ අනිවාර්යෙන් එක සුනිච් සොලියුෂන් එකක් තියෙන්න පුළුවන්. ඔය එක සමානයි බිංදුව කියන සොලියුෂන් එක. හරිද? නැත්තම් තියෙන්න පුළුවන් ඉන්ෆිනිටි මිනි සොලියුෂන් කියන එක. නෝ සොලියුෂන් තියෙන්න බෑ. හරිද? නෝ සොලියුෂන් කියලා ගන්න නැහැ. හොමොජිනස් මේ මේ වෙන මේ හදද්දි මේ මේ සිස්ටම් එක යද්දි. මේ සිස්ටම් කරනකොට. හරිද? එහෙනම් ඔක හොඳම තේ තියාන්න හොමොජිනස් කතන්දර එනකොට අනිවාර්යෙන් හොමොජිනස් වලදී සොලියුෂන් එකක් තියෙන්න ඕනේ. හොමොජිනස් වෙනකොට දැද්දි හොමොජිනස් එද්දි හොමොජිනස් එකක් කියලා නඳුන කර තියෙන්නේ. එක සොලියුෂන් එකක් තියෙන්න ඕනේ. නැත්තම් ඉන්ෆිනිටි මිනි සොලියුෂන් එකක් තියෙන්න ඕනේ. මේ සොලියුෂන් ගොඩක් සොලියුෂන් නැත්තම් දෙකේ එකක් තියෙන සොලියුෂන් නැති වෙන්න බෑ. පැහැදිලිද? තේරෙනවනේ. ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. හරිනේ. තේරෙන තිතා තුන ගන්න එක කරන් කඩන ටිකක් නිකන් කරේ. හරිද? අන්තිම ටික බලන්න. මොකද කිව්වේ? අන්තිම ටික බලන්න කියලා කිව්වේ. නොටේද? මැච් එකෙන් දරිබන්නේ කියලා කියන්නේ ලංකාවේ බැට් කරන්නද? ආ තවර කරන්න කියලා කියන්නේ හරි මම බලා ගන්න හදයක් කරන්න හරිද? පටල ගන්න එපා හොලි හරි මම කරන්න. හොමොජිනස් කතන්දර වචන දෙකක් අල්ල ගන්න හොමොජිනස් කියලා එකක් තියෙනවා හරිද? හොමොජිනස් කියලා කතන්දරේ නම් හොමොජිනස් කියලා තියෙනවා. හරිද? ඔයාලට මත ලිනියර් සිස්ටම් වලදී කළා මේකේ ඉක්වේෂන් වලදී කරා මම කරා යුනික් සොලියුෂන් එකක් කියලා කතන්දරයක මුලම වීඩියෝ එක තියෙනවා. හරිද? බලන්න යුනික් සොලියුෂන් කියලා එකක් කරා. ඒ කියන්නේ එක සොලියුෂන් නැතින x වලටයි y වලට හරි මොකක්ද x එකට උත්තරයක් එනවනේ. ඒක හරි. ඊට පස්සේ නෝ සොලියුෂන් කියලා වර බිංදුව සමාන කරලා නෝ සොලියුෂන් කියලා සිස්ටම් සෝල්ව් කරන්න බෑ කියලා මම කරේ. එහෙම එකක් තිබුණා නෝ සොලියුෂන් එකක් ආවා. ඊට පස්සේ ඉන්ෆිනිටි මිනි සොලියුෂන් කියලා ආවා ඒ ලිනියර් සොලියුෂන් වල. හරිද? හොමොජිනස් වලදී වෙන්නේ හොමොජිනස් කියලා අපි ගන්නවා. දැන් මේ බෙදලා ගන්න මම දෙකකට හොමොජිනස් වලදී ගන්න එක සොලියුෂන් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. හරිද? ඒ සොලියුෂන් එක අනිවාර්යෙන් එක සොලියුෂන් එකක් කියන්නේ මොකක් හරි සොලියුෂන් එකක් තියෙනක බිංදු හරි බිංදු හරි වෙනවා. මේකම ගත්තොත් b කියලා ලියලා අනේ මේ b ගත්තොත් මේ b සමාන බිංදුව අනිවාර්යෙන් x වලට කියදෙන්නේ x සමාන බිංදුව කියලා එකක් එනවා. ඒක අනිවාර්යෙන් තියෙන සොලියුෂන් එකක්. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි මේකේ යන හොමොජිනස් එකට තියෙන එක. හරිද? ඒ කියන්නේ එනි හොමොජිනස් සිස්ටම් එක රොටේට් කරන බලන්න අනිවාර්යෙන් එක සොලියුෂන් එකක් කර තියෙන්න ඕනේ හොමොජිනස් වලට. හරිද? පැහැදිලිනේ. එතකොට මේක සමාන බිංදුව කියලා හරි තියෙනවා. හරිනේ. හරිද? එකක් වෙන්න පුළුවන් possibilities දෙකයි තියෙන්න පුළුවන්. කියන්නේ වෙන්න පුළුවන් හැකියාවන් දෙක එකක් unique solution එකක් තියෙන්න පුළුවන් නැත්නම් solution ගොඩක් තියෙන්න පුළුවන් infinite mini solution තියෙන්න පුළුවන්. හරිද? හරිනේ. ඒක first එකේ මේක invertible කරන්න පුළුවන්. අපි ගත්තොත් මම invertible කරන්න a minus එක ලියන්න පුළුවන් නම් ඒකේ ඒක අතන්දරේ කරන්න පුළුවන් කියලා ගන්න පුළුවන්. හරිනේ. ඒක තමයි පැහැදිලි කරන්නේ. හරිනේ. හරිනේ. ඊට පස්සේ හරිනේ. පැහැදිලි නේද? එහෙනම් හොමොජිනස් කතන්දරය. හරිද? නන් හොමොජිනස් කතන්දරය වෙන්නේ ඒක අතෙන් යනවා මෙතන කතන්දරය නෙමෙයි. අද කතන්දරය යනවා. හරිද? ඒක අතෙන් ඉස්සරහට තියෙන කතන්දරය. හරිද? පැහැදිලි නේද? ඉතින් තේන දේවල් තියෙනවා අහන්න. හරි නේද? තේරුණා නේද? හරි. ඒක චුට්ට මතක තියාගන්න නෝට් එක ගන්න. හරි. දැන් මේක මම ගණන් කරලා තේරෙයි. ගණන් කරනකොට තේරෙයි. හරි. හරි මම ගණන් ක්ලියර් කරන්න. ගණන් කරලා බලා ගන්න. එකක් තියෙනවා 2. මේ ගණන් කරන්න තියරි කරනකොට තේරෙන්නේ නැහැ කේස් එක. දැන් ගණන් කරන්න ඒක වැඩිපුරම දැන් කියන්න වෙන තුන් කරන්න බැරි මේක. බිංදුව 3x ධන 2 සමාන බිංදු හරිද? හරි. නම් මේ ආගමෙන්ට් මැට්‍රික්ස් ෆෝම් එකට දාගත්ත ලිමිට් කොහමද එන්නේ? 2 නිහිර ඍණ 1 3 මම කරා ගොඩ ලියන විදිහ 2 කියලා එනවා. හරිද?
හරිද? හරි. මේක අපි ඉස්සලා බලන ඩෙට් එක. ඩෙට් එක කියන්නේ අර මං කියවල හොයන එක බලමු ඉස්සලා මොකක්ද වෙන්නේ කියලා. හරිද? අරකද ඩෙට් එක කියන කෙනෙම ඩිටර්මිනේෂන් එක කියන එකේ ආවොත් මේකේ බිඳුව වුණොත් මොකක්ද වෙන්නේ මේකේ? මේක ඉස්සලා බලන ඉන්වර්සිව් බලනවද නැද්ද කියන එක බලන්න. හරිද? හරි ඉස්සලා මොකද්ද බලමු ඩෙට් එක මොකද වෙන්නේ? දෙක වැඩි කරනවා දෙකේ තුන වැඩි කරනවා එකේ. අඩු කරනවා දෙක වැඩි කරනවා දෙක. ඍණ ආ ඍණ එක වැඩි කරනවා තුනේ. කීයද එන්නේ? හතර ඍණ ඍණ එක තුනේ වැඩි කරන කීයද? ඉන්න තුනයි හතර කියන විතරයි දැන් ධන වේලා කියලා හතර ධන තුන හතරේ හතක් කියලා එනවා ඩිටර්මිනේෂන් එක කියන එක හත කියලා එනවා හරිද ආ කියන්නේ මොකද්ද මේක එතන මේක ඩෙට් එක කියන එක අසමානයි බිඳුවට ඒ කියන්නේ මොකද්ද මේක ඉන්වර්ස් කරන්න පුළුවන් හරිද සමාන බිඳුව ඒ කියන්නේ මොකද්ද මේක හොමොජිනස් එකටයි තියෙනවා හරිද එතකොට මොකද්ද වෙන්නේ ඔයාලා මගේ උත්තරේ මොකද්ද වෙන්නේ මේක ඩෙට් එක අසමානයි ඉඳලා මේක තියෙන පුළුවන් සොලියුෂන් කීයක් තියෙන පුළුවන් මේක මේක තියෙන පුළුවන් සොලියුෂන් කීයක් තියෙන පුළුවන්ද එතන ඩෙට් එක අසමාන බිඳුව නාන ඒ කියන්නේ මේක බිඳුවට සමාන නැහැනේ එතන ඉන්නේ solution තියෙන බලා only one solution එක කියන්නේ මොකද only one solution මොකක්ද තියෙන්නේ ඒ solution එක මොකක්ද තියෙන්නේ x සමාන බිඳුවක solution එක තමයි තියෙන්නේ හරිද මෙතන තියෙන්නේ ඒ තමයි කියන්නේ මේ x එක x දෙක සමාන දෙකම බිඳුව කියලා කතන්දරේ එන්නේ පැහැදිලිද ඒක තමයි කතන්දරේ මේක බිඳුව නොවිච්ච හිඳ බිඳු වුණා නම් ඒක බිඳු වුණා නම් මේ solution කියලා එනවා පැහැදිලිනේ පැහැදිලිද homogeneous කතන්දරේ තියෙනවා දැන කතන්දරේ ඒකෙන් පැහැදිලි කරන්න හරිද? හරි. ඊතර එක සමාන බිඳුව. හරි. දැන් ඊළඟ ගානට ගත්තොත් ඒක දැන් මොකද මේ සිස්ටම් එක ඒතකොට? මේකේ only only one solution තියෙන්නේ මේ සිස්ටම් එකේ. හරි. One solution එක මොකද සිස්ටම් එක? බිඳුව කියලා solution එක තියෙන. හරි. හරි. ඉතින් ඊළඟ ගානට ගමු කියලා ගන්න. ඊළඟ ගාන සල්ලි නොටේ දිනකම කරන්නේ. ඊස් තියෙන එකක් තමයි x 1 කියලා තියෙනවා ඊන x 2 කියලා තියෙනවා. සමාන බිඳුව කියලා ගත්තා. හරි මොකද වෙන්නේ? ඊළඟ 2x දෙකයි x එක කියලා දෙක කියලා තියෙනවා සමාන බිඳුව මේක අපි a කෙනෙක් ගත්තොත් ඔලිව තර මේක තර කොහොමද එන්නේ සමාන 1 ඉන්න 1 ඉන්න 2 ඉන්න 2 හරිද එහෙම ඉන්නේ ඔලිව මේ කරා ගත්ත දන්නව දන්න මෙතන මේ දෙක එතන දෙක ඉලක්ක වදි මෙතන දෙක ඉලක්ක වදි මෙතන ලිව්වා මේ දෙක ලිව්වා මේ දෙක ලිව්වා දෙක ලිව්වා හරිද හරි මේ ඩිටර්මිනේෂන් එක කොහොමද එන්නේ x එකේ දෙන පුළා මේක වල ගන්නවා එක මෙහෙම වැඩි කරා කිසි ඉස්සලා දෙක වැඩි කරා එකෙන් ඊපස් ඍණ ඍණ එක වැඩි කරනවා ඍණ දෙකේ මොන බලන්න ඍණ එක වැඩි කරන්න ඕනේ ඍණ දෙකේ එතකොට මොකද එන්නේ දෙක වැඩි කරා දෙකෙන් දෙකයි ඍණ අතර ඍණ ඍණ වැඩි කරපුවාම එන්නේ ධන දෙකක් කියලා එන උත්තරේ මොකද එන්නේ ආයෙත් හරියට මේක වලට වෙන මෙතන උත්තරේ කීයද ඍණ දෙක කියන උත්තරේ මොකද එන්නේ බිංදුව කියලා එනවා හරිද මේ ඩෙට් එක කියන්නේ මොකද වෙන්නේ බිංදුව නා එතකොට ඩෙට් එක කියන බිංදුව එක මොකද වෙන්නේ මේකේ ඉන්ෆිනිටි මිනි සොලූෂන් එක තියෙනවා එතනම බිඳුවනේ. දැන් මේ ගොඩක් සොලියුෂන් තියෙනවා කියලා කියනවා හරිනේ. දැන් ගොඩක් සොලියුෂන් බිඳුව අතර බිඳුව සමාන වෙච්ච ඉඳන් අපි ගොඩක් සොලියුෂන් එක සොලියුෂන් එක ඇද්දි මේකත් එක සමාන බිඳුව. මේකේ දැන් බිඳුව සමාන වෙච්ච ඉඳන් මේ ගොඩක් සොලියුෂන් තියෙනවා හරිද? හරි. දැන් මේ හොඳට අහගන්න මේ කරදි කරන විදිය. දැන් මේ සොලියුෂන් තියෙනනේ ගොඩක්. අරගෙන එක සමානයි කියන කතන්දරේදී හොයන්න පුළුවන් බිඳුව කියලා හොයාගත්තා. දැන් මේකේදී ගොඩක් සොලියුෂන් තියෙනවා. කොහොමද ගොඩක් සොලියුෂන් එක හොයන්නේ? හරි. ඔයාලට පේනවාද මේ සමීකරණ දෙක ගන්නවම 1 2 කියලා ගන්නවා. ඊට මෙහෙම යන්නේ. හරිද? මේකේ ඔයාලා වෙනවා මෙතන 1x 1x 2 දින සමාන බිඳුව දැන් 2x 2x සමාන බිඳුව 2 තියෙනවා හරිද? ඔයාලට පේනවා මේ සමීකරණ දෙකම එක වගේ කියලා. මම මේක දෙකෙන් බෙදන්න ගියා කියලා හිතන්න කොහොමද? මොකද උත්තරේ? x ඍණ x 1 ධන x 2 සමානයි බිඳුව කියලා ආවා. හරිද? මම ඍණ අකුණේ වැඩි කළා මාරු කරනවා ඊට පස්සේ කී දෙන්නේ? ඊළඟ අකුණේ වැඩි කරන් ගියා x 1 ඍණ x 2 කියලා හැපතේ වැඩි කරන් ගියා බිඳුව කියලා. හරිද? ඔයාලට පේනවා මේ තුන්වෙනි සමීකරණය මම හදාගත්තා. හදාන්න පුළුවන් මේකම මේකම තමයි මේ තියෙන්නේ එකසක් වෙන්නේ නැහැ. එතකොට අපිට මොකද්ද කරන්න පුළුවන්? එක සමීකරණයක් අයින් කරලා දාන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ සමීකරණ දෙක දැන් වල මම කියවන එක වගේම තියෙන කියලා සමීකරණ දෙක හදාගන්න පුළුවන් විදියට. එතකොට මට එක සමීකරණයක් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ throw it away කියලා කියන්නේ ඒක. හරිද? ඉසිකල දාන්න කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ තියෙන හරිද? පොඩ්ඩක් බලන්න. ගන්න දෙයක් මොකද කියන්නේ? හරිද? ඒක අයින් කරන්න පුළුවන් හේතුව එකම දෙකක් තියෙනවා. එතකොට මම මොකද කරන්නේ? පළවෙනි සමීකරණය විතර කලවනා. දෙවෙනි එක වගේම තියෙන තේරුම් ගන්න යන්නේ කරලා අපිට. මම කියන්නේ x1 ඍණ x2 කියන එක අල්ල ගන්නවා. ඒක විතරනේ තියෙන සමාන බිඳුව කියලා අල්ල ගන්නවා. හරි. හරි. හරි එකක් අපි ලියන්න. අතන ලියන්න එකක් ඉන්පිරි වෙන සොලියුෂන් තියෙන හින්දා ඒතර අයින් ගිලා යනවා. දෙකම එක සමාන සමීකරණ හින්දා එකක් අයින් කරනවා. හරිද? එතකොට මේ අපි දන්නේ මොකද්ද? දන්නති පද දෙකක් තියෙනවා. දන්නති පද දෙකක් තියෙනවා. හැබැයි එක සමීකරණයක් තියෙනවා. එතකොට මොකක්ද වෙන්නේ? මේකේ අනිවාර්යෙන්ම වලට කරන්න කරන්න මොකද්ද කරන්න තියෙන්නේ? මේකම මේක අනිවාර්යෙන් එකක් ෆ්‍රී වෙන්න ඕනේ. මම කලින් කරා එකේ ෆ්‍රී වෙනවා කියන්නේ එකක් නිදාසෙ තියන්න. එතකොට අපි මොකද්ද කරන්නේ?
මම මේකෙදි මම මේක සමාන කරනවා මෙහෙම බලන්න x එක සමානයි මේක හැවත කියනකොට x2 කියලා ලියනවා හරිද හරි මම මේක එකක් ෆ්‍රී කරනවා එකක් අනිවාර්යෙන් ෆ්‍රී වෙන්න එපා ඒකක් මොකද මම කිව්වා එක සමීකරණ දෙකේ දන්නේ නැති වේරියබල් දෙකක් තියෙනවා එක සමීකරණයක් තියෙනවා මොකද මම එකක් ගන්න මොකක් හරි කමක් නැහැ ගන්නවා මම මේ x2 කියන එක සලකනවා ඒ t කියලා රාශිය ගන්න t කියලා ගන්න ඔය මගයක් රාශිය ගන්න පුළුවන් t ඊට වැඩි හොඳයි මේක කරන්න තියෙන මොකද x2 කියලා රාශිය ගන්න s1 කියන එක මොකද එන්නේ s1 කියන එකක් තියෙනවා එතන රාශිය කරගත්තාම මෙතන පේනවා s2 තියෙනවා හරිද ආයතර අපි මේ එතන ඔන්න දෙකම එකයි එතන දෙන්නු නේ එකත් එක රාශිය කරගත්තාම x1 x2 දෙකම t නේ s2 t කියලා මම ගත්තා මෙතන s1 තියෙනවා හරි හරි පැහැදිලිද දැන් මේක ලියන විදිහක් තියෙනවා චුට්ටක් කරලා නෝට් එක බලන්න ඔයාලා හොඳේ මේක ලියන විදිහක් තියෙනවා මේක ලියන්න කිව්වොත් ඔයාලට කතන්දර අපි ලියන්න කියන්නේ පාන බලන්න ලියන්න මේක වාර ලියන්න කියනවා x එක සමාන t නේ හරිද මේක දැන් අර x අපි මේක ලියන්න බෑ මේක කතන්දර ලියන්න බෑ මේක x එකේ කියන එකේ අර කදින් කතන්දර ලියද්දි කොහොමද එන්නේ එතකොට එතන x එක x2 කියලා හොම ලියන්න ඕනි දැන් x2 කියන එක දැන් කොහොමද තියෙන්නේ x2 කියන්නේ මොකද්ද t කියලා කියනවා හරිද ඊට පස්සේ මෙතන මොකද්ද මේකත් t කියලා එනවා x එක ඇත්ත කැටිකම t නේ හරිද මට මේක දෙකේම t දෙන්න මොකද්ද වැඩ කරන්න පුළුවන් මේක ඊට t අකුර ඊට ගන්න පුළුවන් එතන කීයද t ඊට ගත්තා මොකද එන්නේ 1 1 කියලා එනවා හරිද මේක නිකන් ලේසි මේක ලියන්න ලේසි හරිද මේක ලියන්න ඕනේ වෙයා කියලා ලියලා t කියන එක ලියන්න මොකද රියල් නම්බර් එකක් කියලා හරිද මේ දෙකේම රියල් නම්බර් එකක් කියලා ලියන්න හරිද එක තමයි එක මේක ඇවිල්ලා මේ ලියන ක්‍රමයන්තර උත්තර ලියන්න මෙහෙම හරිද මේකේ මේ චුට්ටක් එහෙම ලියනකොට මතක තියාගන්න එච්චරයි හරිද මෙහෙම ලියන හරිද ඊට පස්සේ මේ සොලූෂන් ස්පේස් එක ලියන්න කියලා කිව්වොත් කොහොමද කියන්නේ සොලූෂන් ස්පේස් එක ලියන්න කිව්වොත් ඔයාලට මේකකද බලා ගන්න ලියන විදිය. අර කියන්නේ මේ සොලූෂන් ස්පේස් එක ලියන්න කිව්වොත් මේ ලියන විදිය මේක උත්තර ආවනේ. මේ විදිහට ලියන සොලූෂන් ස්පේස් එක ලියන්න කිව්වොත් සොලූෂන් ස්පේසස් කියලා මේ නෝට් එකට බලන්න තේරෙන්නේ නැත්නම් හොඳ සොලූෂන් ස්පේස් කියලා ලියලා ලියන්න ඕනේ මේක. කොහොමද? මෙහෙම දාලා t නේ ආවිස්සල මම t අකුර එලියට ගත්තා මෙතන. t කියන එලියට ගත්තා. කොහොමද එන්නේ? 1 ලියලා මෙහෙම ලියුවා නම් හරි. t ඔන්න අසවන අර කියලා කොහොමද ලියන්නේ? මේක ලියන්න නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. හරිද ඊට පස්සේ මේකේ අහනවා බේසස් ෆෝ සොලූෂන් ස්පේස් කියලා. ඊට පස්සේ මොකද්ද බේසස් ෆෝ සොලූෂන් ස්පේස් කියලා අහන්නේ මොකද්ද මේ බේස් එක මොකද්ද බේස් එක කියන්නේ සොලූෂන් ස්පේස් එක අල්ලලා තියෙන බේස් එක බේස් ෆෝ ද සොලූෂන් කියන කතන්දරයේදී නෝට් එකේ තියලා බලනවා මේක ගිට් ට්‍රක් කරේ මේ කියලා ලියන කොහොමද එන්නේ බේස් එක කියලා මෙන්න මේ තියෙන මේ t අකුර නැතිට ලියන්න මෙන්න මේ ලියන්න කීයද ඒක කියලා ලියන්න ඕක තමයි එන්නේ මේ පොඩි වරණක් දාලා ලියලා ලියන්න එච්චරයි එන්නේ ඔය ටික තමයි ලියන්න තියෙන්නේ කියන්නේ ලියන එක ලියන්න තියෙන්නේ කොහොමද ලියන එකක් තියෙන හොඳේ මේ මුකුත් නැහැ අර්ථය තේරුම් ගත්තට පස්සේම ලියන්න තියෙන්නේ. පැහැදිලිද දන්නේ නැහැ තේරුම්වත් දන්නේ නැහැ. මේක තේරෙන්න තියෙන්නේ කියලා ඉස්සරහ කරන්න. ඒක මේ නෝට් එකේ තියෙන බලන්න චුට්ට. හරිද? ඔයගල කෝ දෙයක් නැහැ ඔගේ අර මම ඩොක්ටරේට් එකයි මේ. මේ පැහැදිලි කරන්න කියන්නේ පැහැදිලි කරගෙන ලියන්න තියෙන්නේ. يعني පැහැදිලි කරන සංකීර්ණ දෙයක් නැහැ. ඒක හොයාගෙන කරන්න තියෙනවා. හරිද? ඒකෙන් පොඩේ ගානත් විදිහ හදන ගානක් හදපුවා වට තේරෙනවා. හරිද? මේ ගානක් ටියුටෝරියල් එකේ ගානත් උඩට කියලා බලන්න ගන්න. ඒක නැද්ද කොයි තාත්තා මේක දුක තියෙනවා ඒක දෙනවද ඔයාලට කරපු කතන්දර දෙනවද කියන එක චුට්ට දෙනවද අය ගන්න ඒ පාට එකක් ගන්න ගන්න කොහොමද කියලා කියන පොඩ්ඩක් කරන්න ඒක ඇතරින් ගල ඒ වගේ ගානක් තව කරන්න ඕනද තේරුම් නැද්ද ඒක එච්චර ඇද්ද හරිනේ ඒක ඔකයි නොට චුට්ට බලන්න ඕනේ ඒක න චුට්ට තියෙනවා ඒ විදිහම අන්දර කියුබ් එක ඉගෙන වලස් වන් තියෙනවා කියලා හන්දලක් තියෙනවා මම ඉස්සර ගන්න චුට්ටක එක අයි මොනස් මේකත් එක්ක උද පටල ගන්නවා හරි අතන දැන් අර ඩේට් එක තොන්දර ටික කරමු හරි පොඩක් ඉන්න දැන් දැන් අයි කැන් ලොස් තොන්දර ගිහම චුට්ටක ගන්න පටල ගන්න කරන්නේ ගියා පාරකට එක
තුරුණන ගාන ටික වයි කරා ගාන ටික ඔක්කොම අර බලන දේ ඉන්න බලන්න හැදුවා. මේ බලන බලන්න හරි මේකදී find the value of space such that A is invertible. අර මම කලින් කරා ගානක් කියන හරිද? බලන්න හදන විදිහ. ඒක අර විදිහම තමයි හදාගන්න යන්නේ නේද? මොකද වෙන්නේ මෙතන? මේක ගොමු ලේසි මේක නම් බලන්න එක ලේසි හදන්න දෙන්නේ හරිද? මේක තිබ්බොත් කොහොමද එන්නේ? එකයි මේකේ බලාගන්න. ඔට ගන්න බලාගන්න හරිද? එකයි දෙකයි කියලා දිනවා. එකයි දෙකයි ඒ තුනයි කියලා දිනවා හරිද? එතකොට මොකද අපි කරන්නේ ඉස්සෙල්ලාම? ඔයාලා මේකේ දෙට් එකේ නම ගත්තා නේද හරිනේ? මේක නම් හතරනේ තියෙන ලේසි මේකේ වැඩි කරා මේකේ වැඩි කරා මොකද එන්නේ? අර කරා හරි තුන ඉස්සර වැඩි කරනවා එක වැඩි කරනවා ඉත තුනේ දෙට් එකේ ගන්නේ කොහොමද ඇත්තටම මේක දිනන්න නැත්නම් වටල ගන්නවා දෙන්න දෙන්න නැත්නම් ඉන්න ඩිබල් කරනවා දෙට් එකේ වහා ගත්තා නම් බිඳ වෙනවා නම් පහල යන්න ඊට පස්සේ මොකද එන්නේ? AD ඍණ BC ඉතර A එක මේකේ A මේක B මේක මේක D හරිද? හරි. මොකද දෙන්නේ මෙතන දිගත්තොත් මේක ඉදි ගන්න මේකේ ඒක ඉදි ගන්න මේකේ හරිද? හරි. දැන් කොහොමද ඉදි ගන්න ඉස්සලාම තියෙන්නේ? එක වැඩි කරනවා ඍණ 3. පස්සේ මොකද්ද? ඍණ 2 වැඩි කරනවා ඒකේ. එහෙනම් ඍණ 3යි එක වැඩි කරපුවා මෙතන ඍණ 2ක් ඒකේ දෙනවා. හරිද? හරි. පැහැදිලි. අයිතර මොකක්ද දෙන්නේ මම කො මේ කිලිම බිඳුර සමාන කරන්න කියලා ඩෙට් එකේ බිඳුර සමාන කරා මේක බිඳුර සමාන කරා ගත්තා නම් හරි ඉතින් මොකක්ද දෙන්නේ බිඳුර 3ක් සමාන ඉන්න 2ක් කියන්නේ එතකොට කොහොමද දෙන්නේ සම්මුත් කොහෙන්ද ගත්තු මෙතන ඉන්න යන 3ක් කියන 2ක් කියන සමාන බිඳුව කියලා ගත්තා මම 2ක් කියන එක යහපත්තර කියනවා බිඳුර 3ක් සමානයි 2ක් කියලා දිනවල වල වෙනවා ඒ කියන්නේ කීයද ඒ සමානයි දෙකෙන් බෙදුවා ඉඳ පැත්ත 3 3 බෙදීම 2ක් කියලා එනවා හරිද හරි මොකද වෙනස මොකද බෙදීම දෙක එන්නේ මේක ඩෙට් එක සමානයි බිඳුවක්. ඒතර මේක ඩෙට් එක සමානයි බිඳුව වෙන්න බෑ මෙතනදී හරිද? අයි මොකද බිඳුව නම් මේක ඉන්වර්ටිබල් වෙන්නේ නැහැ. බලන්න මම හදලා තිබ්බා බිඳුව වෙන්න බෑ. ආ එතන මොකද වෙන්නේ? මේක ඒ අසමානයි ඍණ 3 බෙදීම දෙකක් කියලා එන්න ඕනේ. ඒ අසමානයි ඍණ 3 බෙදීම දෙකක් වෙන ඕනි වාගයක් මේකට දාන්න පුළුවන්. ඒතර මේක උත්තරේ යනවා ඒ අසමානයි ඍණ 3 බෙදීම දෙකක් කියලා. වැලියු එක. හරිද? පැහැදිලිද? හරි මේක තමයි මේක උත්තරේ හරිද? තේරෙනවා කියන්නේ ලොකු දෙයක් කියලා නේද? සමාන කියන ඉන්වර්ටිබල් කියන කතන්දර යන වැලියු එක මොකද්ද කියලා ඉන්වර්ටිබල් වෙන්නේ. ඒ අසමානයන් දෙක නොවන ඕන එකක් තුන ගණන් දෙීම දෙක ඕන එකක් වඩලා මේකේ උත්තරේ ගන්න පුළුවන්. එහෙම දැම්මෙ නැත්තම් මේක උත්තරේ එන්නේ නැහැ. මොකද්ද වෙන්නේ? මේක උත්තරේ ඉන්වර්ටිබල් කරන්න බෑ මේක. හරි. ඒකනේ අපි ගහන්නේ. හරි. ආ දැන් මෙන්න මේක අපි දැන් මේක ගණන් ගන්න මතෙන්ට යනවා වයිට් බෝඩ් එකට යනවා. මේක ගණන් කරමු. හරිද? මේ ඒ කියන්නේ මේකේ කොටස කරන්න. මේක ගණන් කරන්න. හරි. ඒ එක ඍණ 0 2 3 5 හරි. හරි. බලා ගන්න තමයි මේක. එහෙම ගාන තියෙන්නේ අර වගේම ගානක් තියෙන්නේ නැද්ද අර වගේම ගාන තියෙන්නේ A තියෙනවා එක තියෙනවා ඍණ එක තියෙනවා හරිද බිංදුව තියෙනවා දෙක තියෙනවා තුන තියෙනවා එතන පහ තියෙනවා යට එක තියෙනවා බිංදුව තියෙනවා හරිද හරි දැන් මේ වගේ තැනකදී අපි ඉන්ඩිවිඩුවල් කියලා කියනවනේ ඉන්ඩිවිඩුවල් කතන්දර කියන්න පුළුවන් හැබැයි හරි දැන් මේක වන්න බෑනේ අපිට අර කතන්දරේ. හරි. ඔය පාට වන්න බෑනේ. මොකද ගන්න? අර මං අර කිව්ව එක තමයි ගන්න වෙන්නේ. එතකොට මොකද අපි අල්ලගන්නේ මේකේ? අපිට තේරෙන කෙනෙක් කියනවා කියන්නේ කොහොමද මොකද අල්ලගන්නේ මේකේ? මේ පැත්ත වේදී මේ පැත්ත තියෙනවා මොකද බින්දු තියෙනකන්ද ගන්න. මේකේ ඉතින් මං ගොඩ බින්දු තියෙන එක අල්ලගන්න. මම මෙතන මේ විදිහට අල්ලගන්න. මෙන්න මේ තීරුව අල්ලගන්න. මෙන්න මේ විදිහට. මේක අල්ලගත්තා ඊට පස්සේ මොකද තියෙන්නේ ඉස්සෙල්ලා? මම මේක ගන්නවා ඒ කෙනෙක් ගන්නවා. හරිනේ. ඒ කෙනෙක් අල්ලගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ? සම්පූර්ණ කමතක් කරන එකද තියෙන්නේ. එහෙනම් කිව්වා ඒ තියෙනවා ඊපස්සේ තුනේ මොකද්ද මෙතන මේ ටික ඒක කියන්නේ ඒ දෙන දෙක තුන එක බිඳුව හරි ධන ඉතින් මම ටිකක් දාගන්න මෙතන ධන මෙතන ඍණ ඒක ධන ලැවුලක් නෑ මෙතන ධන ධන බිඳුව ලා ගිය බිඳ අකෝ දැන් මෙතන හරි ගියා ගියා හරි ඊට පස්සේ මොකක්ද දෙන්නේ දෙවෙනි පිළිල්ල ගත්තොත් බිඳුවල තියෙන වැඩක් නැහැ අයින් ගලනවා හරිනේ කැලොක් නේ වල අයින් කර දා ගන්න. ඊට පස්සේ මොකද තියෙන්නේ? පහල ගන්න. පහල ගත්තම මොකද තියෙන්නේ? මේක කියන අයින් ගන්න. පහල ගත්තම දෙපැත්ත දෙකම අමතක කරන්න මේක. හරිද? ඊට මොකද දැන්? මෙන්න මෙන්න මේක තියෙනවා. කීදෙන? පහ ඉලක්කමත් එක්ක පහල දිනවනේ. ගත්තාට තියෙදේ ඒ දින එක තියෙනවා.
මේ එක තියෙනවා මෙතන දෙන දෙක තියෙනවා මේ තුන තියෙනවා නේද පැහැදිලි ඔක තමයි උතර ඔය දිහේ දැන් තුරු කරන්න තියෙන අර විදිහ තමයි අර අර කතන්දර ටික ඉල්ල ගන්න මොකද මේකෙන් වැඩි කරා මේකෙන් වැඩි කරා හරිද ඒ තියෙනවා මෙතන ඉතල දෙක වැඩි කරා බින්දු බින්දු වෙනවා හරිද මේ බින්දු වල ඍණ තුන වැඩි කරන එකෙන් හරිද එතන ඉවරයි දන්න පහ තියෙන මෙතන මේකෙත් එහෙම කරනවා මේකෙන් වැඩි කරනවා අඩු කරනවා මේකෙන් වැඩි කරනවා අඩු කරනවා හරිද එක වැඩි කරන තුලින් ඉස්සෙල්ලාම ඊට ඍණ දෙක වැඩි කරන එකෙන් ඉතින් දෙක වැඩි කිරීම ඍණ එකෙන් එක වැඩි කරනවා ඍණ එකෙන් ඉතින් මෙතන මේ බින්දු ගන්නවා කියද මෙතන තුනක් වෙන ඉතුරු වෙන කියද ඍණ තුනක් ඒ කියන එන වැඩි කරනවා මේක වැඩි කරනවා කිලිම වන් හරි වැඩි කරනවා හරිද ඊට පස්සේ දන කියන මේ දන දරින කියලා බලමු මෙතන මේක මොකක්ද දන්නේ දන දෙක වැඩි කරපන් ඍණ දෙකේ තුන ඍණ මෙතන ඍණ දෙකනේ ඍණ දෙකක් කියලා එනවා ඍණ දෙකක් කියලා එනවා නේ දැන් දන පහ කියලා තියෙනවා ආයෙත් උත්තරේ මොකක්ද දෙන්නේ මෙතන ඍණ තුනක් ඒ කියලා ඇවිල්ලා ආයෙ මොකක්ද ඍණ තුන වැඩි කරනවා ඍණ දෙකෙන් කියලා දෙන්නේ ඉතින් වැඩි ගන්න කියන්නේ ධන වෙනවනේ එතන මොකක්ද දෙන්නේ තුන ධන දෙක වෙනවා එතන කියද දෙන්නේ තුන දෙකයි පහ එතන කියද දෙන්නේ එතන 5 5 25 කියලා දෙනවා එතන 5 5 වෙනවා පහ වැඩි කියන පහ වෙනවා ඔක්ත නිකම් ගන්න හරි දෙන්නේ කල් ගියා ගියා වන්ට තුනක් කේ සමානයි 25ක් කියලා එනවා හරි මේක දෙට් එකේ 25ක් කියලා එනවා නේද ඒක වෙන උත්තරේ නෑ හරිනේ මං කෝ මේක බින්දුර සමාන කරලා ගත්තා නම් කෙලින්ම උත්තරේ මේක මෙතන ගිය වලට උත්තරේ කියද කියලා. මොකද කරන්නේ මං? බින්දුර සමාන කරලා 3ක් කියලා දැන් 25 කෙලින් බින්දුර සමාන කරලා. මොනවද තියෙන දෙයක් නැහැ. බින්දුවයි පදින්න තියෙනසේ 3ක් කියන හේතුව 25 යවත්තර යනවා. ඊළඟ 25ක් කියලා එනවා. අපේ වැදගත් වන්න මෙතන හිනන කොට ප්‍රශ්නයක් වුණා මෙතන. ආරි මෙතන හිනන මෙතන හිනන හිනන. හිනන. දැන් හිනන 3ක් කියලා තියෙනවා. මොකද කරන්නේ 25 මේව දීද්දි හිනන 3ක් කියන යවත්තර යනවා. 13ක් කියනවා. ඒකෙන් ගණන් කරන කන් කීයද කොහොම 25 බෙදීම 3ක් කියලා එනවා 15 වෙනි ප්‍රශ්නේදී දෙත්තේ හොයද්දී එක බෙදීම එක කියලා අරන් නෙමෙයිද ගන්න ඕනේ නෑ 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 මේ මේ පටල ගන්න එපා වෙලා පොඩක් ඉමු කරන්න කොහොමද මේ ඒ වලට උත්තරේ කීයද දැන් දැන් මෙසේජ් එකින් ඉන්න ඒ බෙදීම උත්තරේ ඉන්නේ කීයද එක බෙදීම 25 බෙදීම 3ක් කියලා එනවා හරිද අපිට මේ කියන්නේ ඒ වලට වැලියු එක මොකද්ද කියලානේ එතකොට ඒ වැලියු එක ඒ බෙදීම 25 වෙන්න බෑ ඒත් ඕන එකක් ආශ්‍රය කරන්න පුළුවන් හරිද ඒක තමයි මේකේ උත්තරේ ඇයි හේතුව 25 බෙදීම 3ක් වුණා නම් ඉන්වර්ටිබල් කරන්න බෑ හරිද ආහ පස්සේ උත්තරේ පැහැදිලි ආහ පස්සේ උත්තරේ මෙහෙම දෙන්න පහළොස් වෙනි ප්‍රශ්නේ අහුවේ මෙතන මේකනේ අහන්නේ මේකේ අහන්නේ පහළොස් වෙනි ප්‍රශ්නේ ඩෙට් ඒ කියන හොයද්දි එක බෙදීම 25 කියලා අරන් හොයන්නේ නැද්ද නෑ නෑ මේක අපිට හොයන්නේ වැලියු එක මේ මේක හොයන්න පුළුවන්ද කියලා අහන්න හරිද find the value කියලා කියන්නේ ඒ වලට අගයන් හොයන්න කියලා කියන්නේ අපිට හරිද අපිට හොයන්න කියන්නේ නැහැ මේකේ ඉන්වර්ස් එක හොයන්න කියලා කියන්නේ පැහැදිලිද ඉන්වර්ස් එක වන්නේ කියවන අර විදිහට කරන්න වෙන්නේ ඒක හොයන්නලු මේක ඒ ඉස් ඉන්වර්ටිබල් මේක ඉන්වර්ටිබල් ඉන්වර්ටිබල් නම් මේක ඒ වලට වැලියු එක හොයන්න කියලා කියන්නේ ඒක තමයි අපි ඒ වලට හෙව්වේ ඒක හොය වලට හොයන ක්‍රමය තමයි ඩෙට් ඒ අරගෙන ඒකෙන් අපිට හොයාගන්න පුළුවන් සුළු කරලා ඉවරලා ඒක තමයි අපි සමාන බිඳුව කරාට පස්සේ එන උත්තර ඒක ඉන්වර්ටිබල් වෙන්නේ නැහැ බිඳු වුණොත් ඩෙට් ඒ කියන එක බිඳුර සමාන වුණා ආ ඩෙට් වල උත්තරයක් ආවනේ අපිට දැන් හිතන්න ඒ වලට ආව කියලා දෙකක් කියලා එහෙම භාග කියලා ආව කියලා හිතන්නකෝ භාග කියන කාට පස්සේ සමානයි බා කියන මොකද බින්දුවර සමානයි කියලා නෑ ඉස්සෙල්ලා මේ ඩෙට් එකේ කෙනෙක්. අහින දෙක අනිවාර්යෙන් වෙන්න බෑ. ඩෙට් එකේ බින්දුව සමානයි බැරි දෙක අසමානයි කියලා එන්න ඕනේ. ඒකයි මේ අසමානයි කියලා හොදාගන්න. දැන් පැහැදිලි තේරෙනවා. අපිට තේරෙන්නත් දැන් නෑ. ඒක අපිට කියන්න තේරෙන්න තමයි පැහැදිලි කරලා ගන්න. හරි හරි. ඒක තේරුම් ගන්න ඕනේ. කියන්නේ තේරුම් ගන්න තියක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙහෙම එකපාරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? වාගේ ඔලක් නෙමෙයි. ගණන් වල තියෙන ෆේස් එක. කලින් එකත් හරි. හරි කලින් එකත් එක පටලවා ගන්න එපා. මේකේ අපිට කියන්නේ මේ 23 බෙදීම 3. ඔව් 20 බෙදීම 3 අතෙන් යන අපිට ෂෙයා කරන්න ඇවිල්ලා. ඒක පිළිවෙල මතක තියාගන්න නැත්නම් ඔයාලට පටලැවේ. ගොඩක් ඒවා කරන්නේ මම එකපාර දිග තිබිච්චින් තර. මෙතනදී ඔයාලා පේන්නේ 25 බෙදීම 3. ආ sorry 3 කියලා ඉන්නවා. 3 3 3 3 මම මෙතන මාරදී 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 මාරදී. මේක තමයි උත්තරේ. ඒ කියන්නේ මේක නැත්තම් මේක මේ නැත්තම් මෙහෙම ගන්න පුළුවන්. මෙහෙම අසමානයි කියලා කෙලිම ලියන්න පුළුවන් උත්තරේ. මේ කෙලිම අසමානයි කියලා අරගෙන ගන්න හදන්න පුළුවන් කොහොමද? ඒ කියන සමාන බිඳුනොත් එක ඉන්වර්ටිබල් වෙන්නේ නැහැ නේ ඉන්වර්ටිබල් කියන වෙන ගන්න බෑ අපිට හරි අවුල නැහැ අවුල නැහැ හරි හරි මේක දෙන්න තැත් තියෙනවා ගන්න මෙන්න මේ ලියන විදිහ මෙන්න මේ කතන්දර ලියන විදිහ මෙන්න මේ මේ කම කඩලා ලියන විදිහ කතන්දර තියෙනවා නම් කියන්න හරිද පැහැදිලි නේද ඒක උත්තර ගන්න විදිහ මේක මේ විදිහටම හදන්න කටපාඩම් කරලා කමන්න මේ විදිහ හදන්න වෙන
කියන්නේ මේක මේ පැහැදිලි කරන්න අතන්දර ගානක් වගේ පැහැදිලි කරගත්තා කියන්නේ. හරි මම චුට්ටක් බලන්න වෙලා try කරන්න මේ කාරණේ. ඊළඟ ගාන ගත්තොත් ඊළඟ ගාන තමයි කියන්න. ඒක තියෙන්නේ කොහමද බලන්න විදිය. ඒ දින එක තියෙනවා, ඊට පස්සේ ඒ වර්ගය තියෙනවා, ඒ හතර තියෙනවා, ඊපස් මොකක් තියෙන්නේ බිංදුව තියෙනවා, ඊතන දෙක තියෙනවා, ඒ ගණනේ තියෙනවා හරිද, බිංදුව තියෙනවා, බිංදුව තියෙනවා, ඒ ඍණ හතර තියෙනවා. මේක ඒවලට අගේ හොයන කියන්නේ මේක ඉන්වර්ටිබල් නං ඉන්වර්ටිබල් නං මේක ඉන්වර්ටිබල් වෙනවා කියලා කියනවා. ඒතකොට ඒවලට අගේ හොයන කියලා කියන්නේ ඒකට තියෙන විදියනේ. හරි ඉස්සෙල්ලා මොකද අපි කරන්නේ? දැන් මම අර කතන්දරය තමයි කරන්නේ. මොකද අපි මේක ගණන් දෙන්නේ නැහැ නේ. මම මොකද කරන්නේ? මේක වල කිසිය අවුලක් කරගන්න එපා හරිද? මේක මේ මට කැමති පැත්තක් ගන්න පුළුවන් හරිද? බලා ගන්න මේකෙදි. ඇයි මේක ගොඩක් කතන්දර වෙන්නේ? කැමති පැත්තක් ගන්න පුළුවන් කියලා කියන එක නේද? මේක බිංදු කොටක් තියෙනනේ. මේක අල්ල ගන්න පුළුවන් කෙනෙක්ට නැත්තම් මේ තීරුව අල්ල ගන්න පුළුවන්. හරිද? ඕනෙකට ඕන එකක් අල්ල ගන්න පුළුවන්. හරිද? දැන් කැමති එකකින් හදන්න ඕනේ දෙකෙන් මොන හතර වෙනන්නත් පුළුවන් හරිද? නම් මේක 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 අල්ල ගන්න. එතන ගත්තා මේ පැත්ත අල්ල ගන්න. ඒ හතර එක අල්ල ගන්න හරිද? හරි. මේ පැත්ත අල්ල ගන්නවා. එතන මේ කියන්නේ කො ධන ඉන්න ධන ගිනෙනවා. මේ පැත්ත මේක නේද ගත්තා. මේ දින ඔක්කොම බින්දුනේ පළවෙනි එක ඕනේ නැහැ, දෙවෙනි එක ඕනේ නැහැ, තුන්වෙනි එක විතරයි ඕනේ. හරි තුන්වෙනි එක මම අල්ල ගත්තා. මේක අල්ල ගත්තා මොකද වෙන්නේ? මේක අල්ල ගන්න. එතකොට මොකද මේක අල්ල ගත්තා මම ඔයාලට කිව්වා මේ පිළිදී කමතක් කරන්න කියලා. සම්පූර්ණයෙන් කමතක් කරනවා, සම්පූර්ණයෙන් කමතක් කරන්න මේකේ, මේක සම්පූර්ණයෙන් කමතක් කරන්න. ඉතින් කොහොමද උත්තරේ? ඉතින් ඒ දින හතර ගත්තේ අපි අල්ල ගත්තේ තේතුනේ මොනවද? මේක මේක විතර වෙනවා. මේ දෙක මේ හතර සරි මේ හතර ඉතුරු වෙනවා නේද? මේ හතර රියල් දියම්. ඒ රින් එක තියෙනවා. පාසල් ලපනේ හතරයි දින. ඒ රින් එක ඉතුරු වුණා. ඒ වර්ග ඉතුරු වුණා. ඔය පැත්තෙන් ගන්න පුළා. අනිත් පැත්තෙන් ගන්න පුළා. මේ පැත්තේ වල ගන්න කෙනෙක් ගන්න. මම හිතට හද වෙනවා ලියන විදිහට. යනවා මෙතන. බිංදුව තියෙනවා. ඒ දන එක තියෙනවා. මම ඒක නැතකට එලිව හරි. එහෙම ලියන්න පුළුවන් කියලා හිතේ ඉවත් ඉන්න ගත්තා හරි. ඒක එක අනිත් පැත්තෙන් අනිත් පැත්තට හැරලා දෙන්න නම් බින්දු තින් පැති අල්ල ගන්න. අනේ ඕනි පැත්තෙන් ගන්න මේක නම් ලේසි. බින්දු තින් පැති ගන්න බලන්න ගමාල් වෙනවා. මේ පැත්ත මේක තල ගන්න හොයිද? අරදි මේකේද මේක ඔක්කොම අර බින්දුනේ පළවෙනි විතරයි තියෙන්නේ. මේක අල්ලගත්තේ හරිද? මේක ඔත්තර ගත්තා මේ පැත්ත සෙට් එක බින්දු වෙනවා. මේ පැත්තේ බින්දු වෙනවා. මේ පැත්ත සෙට් එක අයින් කරන්න. හරිද? අමතක කරා. හරි ඊට පස්සේ ඉතින් මොකද? මෙන්න මේ හැට් එක තමයි ඉතුරු වෙන්නේ. මොකද මේ? අපි වෙනම ගත්තොත් තේරින එක කියලා එනවා. දෙකම එකම උත්තර දෙක එන්න ඕනි. මේ ගත්තොත් එන්නේ කීයද? කොහෙන් ගන්නද අපිට ඒ දාන දෙක එනවා. මම කොයි පැත්තෙන් ගිහුවා කමක් නැහැ. එකම උත්තර එන්න ඕනි. මෙතන බින්දු එනවා මෙතන. තේරින හතර කියලා එනවා. හරිද? කොහොම කතර කමනේ මේකත් හරි මේකත් හරි දෙකම හරි උත්තර සුකර ගත්තාම ඔය උත්තර දෙකම එකම එනවා කියලා බලන්න සුකරේ. හරි ඊට පස්සේ මොකද අපි කරන්නේ? මේක ඩිටර්මිනේෂන් කියන්නේ මේක ඒ හොයන්න මේ ඒ තියෙන එක බී ගත්ත මේක සී ගත්ත ඒ ගත්ත කොහොමද එන්නේ? සමාන නැහැ මොකද කරන්නේ? ඒ ඍණ 4 හරි ඒ 4 දිනවා. ඊට පස්සේ මොකද මේක මේකෙන් වැඩි කරනවා. හරි ඊට මොකද ඉතින්ලා මේකෙන් වැඩි කරනවා. ඒ ධන 2 ඒ සෝ ඒ ඍණ 1. ඒ ඍණ 1 වැඩි කරනවා. ඒ ධන 2 ඍණ ආවල් පෙර මේ ඒ වර්ගයේ තියෙන කීයද? හරි ගන්න දෙන්නේ බින්දුවේ. ඒක අයින් කරන්න වැඩක් නැහැ බෙද. අයින් කරලා හරි. ඒක ඕනේ නැහැ හරි. අරකෙත් තෙන්න ඕනේ ඒක හරිද? හරි දැන් මේක උත්තරේ ඉච්චරයි තියෙන්නේ. දැන් කොහොමද උත්තරේ? දැන් ඕල්ට ඇයිල් උත්තරයක් ඉවරයි. මේක සම්පූර්ණ බින්දුව සමාන කරන්න කියලා මම මේ ඩෙට් එකකින් මෙහෙම ආවේ. ඒක හොඳට බලන්න මේ මේ ලොකුවට තේරුම් ගත්තොත් තමාරු නෑ. මේක මේකෙන් බින්දුව සමාන කරනවා කියලා මොකද කියන්නේ? මේ සෙට් එක මේ මොකද්ද මේ වැඩි කිරීම වරහ වරහන් තියෙන කෙලින්ම. ඉතින් අර සමාන සමීකරණ ඉදන් ඉදන් මේ හතර එකක් තියෙනවා. ඒ ඍණ එකක් තියෙනවා. ඒ ධන දෙක කියලා එකක් තියෙනවා. සමාන බිංදු කියලා එනවා. මොකද ඉන්නේ උත්තර වල? ආ දැන් වල වෙනම ලියතේ. මොකද ඒ හතර සමානයි. ඒ ඍණ හතර සමානයි බිංදුව. ඕ ඒ ඍණ එක සමා ඒ ඍණ ඒ ඍණ එක සමානයි බිංදුව. ඕ
ඒ දන දෙක සමානයි බිංදුව. හරිද? ඒ රේ උත්තර කියදෙන්නේ ඒ සමානයි ඍණ 7. ඒ සමානයි 4. ඒ සමානයි ඍණ 1. ඍණ හැබැත් වෙන එකයි කියලා. එතකොට ඒ සමානයි 2 හැබැත් එකයි ඍණ 2යි කියලා. හරිද? මේ උත්තර නොවන ඕන උත්තරයක් ගන්න ඕනේ. මේක අසමානයි කියලා එන්න ඕනේ. මේක අසමානයි බිංදුව වෙන මේ මෙන්න මේක අසමානයි වෙන ඕන උත්තරය මේකට ඒ වලට වැලියු එකක් විදිහට දාන්න පුළුවන්. ඒ 4 වෙන්න බෑ, 1 වෙන්න බෑ, ඍණ 2 වෙන්න බෑ. එහෙම නැති ඕන එකක් මේකට දාන්න පුළුවන්. හරිද? හරි. මේක ගත්තත් ඔයාලා ඒ උත්තරෙම එන්න ඕනේ. නෑ එකෙන් 4 වෙන්න නෑ ගන්න. බලන්න කවුරුද තියෙන ටිකක් කියනවා. මේක මකනවා හරිද? උත්තරේ 4 එකම තියා තියා දැන්. මට ඒක හැබැත්තෙන් ගන්න බැරි කියලා හිතුවා. මේ පැත්ත ගන්නද මෙතන වගේ මේ වල හිතන මෙන්න මේක අල්ල ගත්තා කියලා. කොච්චරට අමාරු වෙන මේ පැත්ත අල්ල ගත්තා. මේ දී වල ගත්තා. බින්දු දී පැත්ත අල්ල ගන්න කියලා කිව්වේ ඒකයි. හරි සින් ගන්න හරි. මේකෙත් මං කෝ කෙනෙක් ගලකට මේක මොකද මේ වැඩි ගන්න මේකෙ. හරිද? ඔයාලා පේනවා මේ. මේ වැඩි කරපන් මේකෙන් ඉන්නේ ඒරින් එක තියෙනවා. හරිද? ඒ දන දෙක වැඩි කරන දෙක වැඩි කරන්න ඕනේ නේද? ඒරින් හතරේ. මේ වැඩි කරන බින්දේ තුනම එකම බින්දේ බින්දුව නේ තියෙන්නේ. වැඩක් නැහැ බෑ කියලා. හරිද? ඒක මොකද අර රිකමෙන්ඩ් උත්තර මේ. ඒරින් එක ඒ දන දෙක ඒරින් හතර. උත්තර ටිකම නේද? ඔයාලා බලන උත්තර මේක දැන් සමාන බිංදුව කරොත් කියලා ඉන්න අර දේව තමයි යන්නේ නේ. ඒ ටිකම නේ ආවේ හරි. ඒ සමාන 1 එනවා. මෙතන ඒ සමාන 2 එනවා. හැබැයි අතට නිච්චාම මෙතන ඒ සමාන 4 කියලා නේද? එහෙම එන්න ඕනි. කොහෙන් ගත්තත් එන්න ඕනි. හරි නේද? තේරෙනවද? ඒකයි කියන්නේ ඒක මේ ඕනි පැත්තෙන් ගන්න පුළුවන් වල එකක් ගත්තාම ඇති කියලා. ඒතර අපෙන් අහනවා මේ ඩෙට් එකේ බිංදුවට මේ 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 එන උත්තර අසමාන වෙන ඕනි උත්තරයක් මේකට වැලියු එකක් විදියට ගන්න පුළුවන් ඒ වලට. මේ මේ උත්තර ගන්න බෑ. 1 ගන්න බෑ, 2 ගන්න බෑ, 4 ගන්න බෑ. මොකද මේක 1 1 ගත්තොත් කියලා මොකද වෙන්නේ? මොකද කළ වෙන්නේ මම වලට? දැනගෙන මෙතන 4 ගත්ත කියලා දන්නවා මේක මොකක්ද වෙන්නේ බින්දු වෙනවා ඉතින් 4 ගත්තොත් මෙතන බින්දලා ගත්තොත් මොකක්ද වෙන්නේ සෙට් එක බින්දලා ගිහින් මොකක්ද වෙන්නේ අයින් වෙලා යනවා මෙතන ගත්තොත් 2 කියලා ගත්තොත් මොකක්ද වෙන්නේ මේ වල පිරන උදාහරණ 2 ගත්තොත් මොකක්ද වෙන්නේ ඉතින් 2 හොඳ ඉතින් 2 ඉතින් 2 ඉතින් 2 ඉතින් 2 ඕ ඉතින් 2 ඉතින් 2 ගන්න ඉතින් 2 ගත්තොත් මොකක්ද මේක බින්දු වෙලා යනවා මෙතන ධනෙක් ගත්තොත් මොකක්ද මේක බින්දු වෙලා යනවා එහෙම වෙන බැරි හින්දා තමයි ඒක එන්නේ හරි එතනදි හිතන්න පුළුවන් ඔයාලට යගෙන එතන දාගත්තොත් එන්නේ මොකද්ද කියලා හරි ඉන්වර්ටිබල් කරන්න බැරි වෙනවා එච්චරයි වෙන්නේ හරි ඉන්වර්ටිබල් කරන්න බෑ පැහැදිලි නැහැ තේරෙන තැන කියන කෙනෙක් පැහැදිලි කරන්න හරි ඒක තමයි ඒකේ තියෙන බේසික් කතන්දරේ පැහැදිලි නැත්නම් නම් කියන්නේ තුනන් එක ටියුටෝරියල් එක ඉවරයි ඒක ටිකක් ඇදලා ගණන් ගන්නේ අපි නේ හා තුන්වෙනි එක ඉවරයි තුන්වෙනි ටියුටෝරියල් එක හතරවෙනි එක කරන්න තියෙන්නේ තුනක් කරගත්තා තව තියෙනවනේ කරන්න ටිකක් මේක චුට්ටක් කරලා පරිස්සමෙන් හදන්න ගන්න ටික මේ නැත්නම් පටලයි නොටි ටික දැන් තමයි තේරුණා හා එක තන්දර තේරුණාද මොකක්ද වෙන්නේ කියලා හරි මේ චුට්ටක් කරලා try කරන්න හරිද හතරෙන් ටියුටෝරියල් එක තියෙන කොට කියලා බලන්න තියෙන මොකක්ද කරන්න කියලා හරි අලා බලන්න හතරක් තියෙන්නේ ශක්ද වෙනවා නේද තියෙනවා යන්න කරන්නේ මම පැලේ කියලා කරන්නේ තේ ඉදාද තව ගණන් හදන්න ඕන නම් කියන්නේ මේකේ තමයි හතරෙනි එකේ තියෙන ඒවා ගණන් ගොඩක් දීලා. ඩෙට් එක තන්දර හොයලා ඩෙට් බී එක තන්දර හොයලා හොයලා කතන්දර ටිකක් තියෙනවා. ගණන් නම් කියන්න. ගොඩක් කියලා තියෙන මේ ඒවා කතන්දර සෑහෙන දින හතරෙනි ටියුට් එකේ. හතරෙනි ටියුට් යනවා. හතරෙනි ටියුට් දාන්න සරි ඉන්නවා හතරෙනි ටියුට්. මේ ෂෙයා කරන්න. ඩියුටි වෙනවද නැද්ද? දැන් මෙතන මේ හරි. මේක මොකද්ද කරලා තියෙන්නේ? මේක වලම කතන්දර ගන්න තියෙනවනේ. මේකේ මේ හතරනික දීලා තින්නේ මේ. රිඩියුස් රෝජන් ෆෝම් එක හදන්න කියලා තියෙන්නේ. මම කලින් කරා නේද? ඒ විදිහට හදන්න තියෙන හරිද? ලියාගෙන හදන්න තියෙන. දන්නවනේ. අර ලියා 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 යන්නේ R කියලා දාගෙන. ඒකම සිස්ටම් එක තමයි යන්නේ හරිද? දැන් සක්කන්නේ එක්කොට මෙතන කළා එක බිංදුව ලඳින කරන්නේ. පයිඩි කරන්නේ. ඒකට බානවලේ. ඒ ගාන තුනම යන්නේ හරි. රිඩියුස් රෝජන් ෆෝම් එක හදන්න කියලා කියන්නේ හරිද? පැහැල් තේරෙනවනේ හරි ලොකුම අරුණ කියන මාර්ක් එක හදන්න එලා යනවා හරි හරි ඊට පස්සේ මොකද්ද මෙතන කියන මොකද්ද මේ සෝල් කරන්න කියන හෝමෝජිනස් සිස්ටම් එක ලිනියර් සිස්ටම් එක හරිද
හරි එතකොට මේකේදී ඉන්නවා නේද කොට ගන්න සිතන හදුව තමකට මේක නැද්ද බලන්න මේකෙත් අර විදිහට විසඳන්න ඕනි ගන්න හරිද අර විදිහට විසඳගෙන යන්න විසඳගෙන ගිහිල්ලා හරි කලර සොලියුෂන් ස්පේස් කියලා ලියන්න අපි අන්තිමට ඒ ටික තමයි ලියන්න තියෙන්නේ මේකෙත් හරිද ඒකෙත් අර x කියන එක 2 ගේ ෆ්‍රී වෙලා ලියන කතන්දරයක් කියන්නේ x දෙක සමානයි ෆ්‍රී වෙලා ගිහින් හැමෙන්නේ ඒකෙත් අර විදිහටම හදන්න ඕන විදිහටම අර විසඳගෙන ගිහිල්ලා කරන්න තියෙන කතන්දරයක් තියෙන එක හරිද කොහොමද විසඳන්නේ වලට මේක ලියන්න බෑ නිකන් මොකද මේ කොහොමද විසඳන්න වෙනව විසඳන්න නේද කරන්න බෑ x වලට වාක්‍යවලට y වලට වාක්‍යයක් කරගෙන මේ දිවනම් සොලියුෂන් ස්පේස් එක කියලා මම කරේ කලින්ම සොලියුෂන් ස්පේස් එක මොකද්ද ඊට පස්සේ බේස් එක මොකද්ද අර ටිකක් කරේ මම කලින් මේ වීඩියෝ එකේ අන්නේ විතර මේක අතුරු කරලා ඉවරලා පස්සේ කියන්න තියෙන එක කොහොමද x වලට යනවා y වලට යනවා කියන්නේ හරි එහෙනම් මොකුත් එන්නේ හරි එහෙනම් නේද හදන්න ඕනේ නේද එහෙනම් නේද අන්න මේකම යන්නේ සුළු කරන්න වෙනවා ඔයාලට රෝ එක දාගෙන රෝ එකෙන් ෆෝම් එක දාගෙන මේක සුළු කරන්න යන්න වෙනවා නැත්තම් බෑ කොහොමද ගන්න බෑ හරිද කෙලින්ම ගන්න බෑ ඒක දෙක
හතර දෙක කියලා එනවා. පැහැදිලිද? ඔන්න ඔය තමයි ලියන්න දෙන්නේ. අර විදිහම තමයි කොහොම කරත් එකම එක කරන එකම විදිහ තමයි යන්නේ. කොහෙන් ගත්තත් අවුලක් නැහැ. හොඳේ. වල මම මෙතන මේකට වල පහළට මේ පැත්තට ගන්න පුළුවන්. මේ පැත්තට අල්ල ගන්න පුළුවන්. මැදින් ගන්න පුළුවන්. මෙහෙන් ගන්න පුළුවන්. කොහෙන් ගත්තත් මේ සිස්ටම් එක එකම විදිහ තමයි යන්නේ. හරිද? බින්දුව දින හරිය අල්ලගන්න මේ බින්දුව නැති හින්දා මම අල්ලගත්තේ කොහෙන් අල්ලගත්තත් දැනන්න කිනා. හරි මම මේක හදනවා රින එක දිනව මෙතන. මොකද ගන්න මේක හොයාගන්න මේ කොටුව අදි බාගන්න මේකද මේක වැඩි කරන මේකෙන් අඩු ගන්නවා මේකෙන්. හරි A B කතන්දරේ A D රින B C. හරි මේක A වුණා. මේක B වුණා මේක C වුණා මේක D වුණා. කොහොමද ඉස්සෙල්ලා වැඩි කරන්නේ? A වැඩි කරන්න D ගෙන්. D ගෙන් මොකදද? දෙක වැඩි කරන්න රින එක දිනව මෙතන. එක වැඩි කරනවා දෙකෙන්. රින ආය වැඩි කරනවා මොකද්ද? දෙක වැඩි කරනවා එකෙන්. හරිද? පැහැදිලි? හරි. මෙතන මොකද්ද රින ලකුණ තියෙනවා රින වෙනවා. හරිද? රින එක එන්නේ. රින එක හැදලා රිනනේ. ඊපස් මොකද්ද මේක වැඩි කරනවා මේකෙන් අර විදිහම තමයි. දෙක වැඩි කරනවා දෙකෙන්. දෙක වැඩි කරනවා දෙකෙන්. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? හත එක වැඩි කරනවා හතරේ. රින කියලා ඉල සොරි කියලා දෙනවා. රින කියලා මේ හතර වැඩි එක වැඩි කරනවා හතරේ. හරිද? මොකක් හරි. වැඩි කරනවා හතරෙන්. ඒ මෙතන එකෙන් ධන තුන තියෙන්නේ. ධන තුන කියන්නේ මෙතනට මෙහෙම වෙනවා. මොකක්ද වෙන්නේ? මේක වැඩි කරනවා මේකෙන් දෙක වැඩි කරනවා දෙකෙන් හරිද ඊට පස්සේ මොකද වෙන්නේ එක වැඩි කරනවා හතරෙන් ඉන්න එක වැඩි කරනවා හතර ඔයාලට පේනවා මේ සෙට් එකේ බිංදුව දානවා පේනවා ඔයාලට එක වැඩි කිරීම දෙක දෙකයිනේ දෙක වැඩි කිරීම දෙක දෙකයි මෙතන මේක බිංදුව නම් මෙතන වැඩක් නැහැ මොකද තිබ්බත් ඉන්න එක තිබ්බත් මොකද මේක බිංදුව දානවා මේ හිතේ බිංදුව වෙනවා හරිද මෙතනත් අර පේනවා මේක මේක බිංදුව වෙනවා හරිද මේකත් බිංදුව වෙනවා ඊට පස්සේ මෙතන එකත් අර පේනවා මේ දෙක වැඩි කිරීම දෙක හතරනේ මෙතනත් හතරෙන් මේකත් හරින හතරට හතර කැපිලා බිංදුව වෙනවා මේ සෙට් එකේ බිංදුව එතන මොකද මේක බිංදුව වෙනවා මේ net එකේ කියන එක මොකක්ද වෙන්නේ? මේක net එකේ කියන එක බිඳුව වෙනවා. ඒ කියන්නේ මේක ඉන්වර්ටිබල් කරන්න බෑ. ඒක කියන්නේ මේක ඉන්වර්ටිබල් කරන්න බෑනේ. කාන්වි ප්ලස් නොට් ඉන්වර්ටිබල් හරිද? කැනොට් මේ ආ නොට් ඉන්වර්ටිබල් කියන. ආ නොට් ඉන්වර්ටිබල් කියලා යනවා ලියන්න බෑනේ. බිඳු උනානේ. හරි? හරි. වෙන අවයගයක් ආන උත්තරය මොකක් හරි එකක් ඇවිල්ලා ලියන්න තිබ්බා උත්තරේ ඉන්වර්ටිබල් කරන්න පුළුවන් දෙයක්. හරි? පැහැදිලි මේක ලොකු වෙනසක් කරේ නෑ හරි? ඒසි මේක ටික ටික ගියා විතර ගත්තා. ඕනි පැත්තෙන් ගන්න බලන්න. කෙනෙක් මේ මැදින් අරගෙන ගියා චුට්ටක් ලියලා බලන්න කාටද? තේරුම් ගන්න හසර. මැදින් ගන්න ලියච්ච ටංග ලියව සුර ගන්න ඕනේ ලීල බෙන්දන්න එකම තාත පුරුදු වෙන කතන්දරේ මට ලියා ගන්න බැරි නේද තේරෙන්නේ නැති කතන්දර දීම කොහෙන් ගත්තත් එකයි මම මැදින් ගන්න ලියච්ච ටංග ලියව දෙන්න නම් නේද ඉතින් කොලම් එක්ස්පෑන්ස් කරනවා නම් මේ කල තමයි මේ කරන චුට්ට මොකද කියන්නේ බලන්න ඒක දි මතන ඉතින් ආයතන දැරි මොකක්ද දෙන්නේ මෙතන දාන වෙනවා මේක උඩේ මෙතන දනවනවා නේ මේ දන වෙනවා මේක එතන මේක රින වෙනවා මේක දන වෙනවා හරිද එයි මෙතන රින දනවම යන්නේ මාරු මාරු අර මාරු මාරු තියෙන්නේ දැන් හරි මොකක්ද දෙන්නේ දෙක අමත කරා ලියන් ලියලා පෙන්නන්න මම ඉතින් ඕනිකට ලියන්න පුළුවන් ඕනි දෙකක් අල්ලලා පැහැල් දෙන්න මම මේක තල්ල ගත්තේ මොකද ඉතල මම දෙකී ලක්කම අල්ලලා ගත්තා දෙකී ලක්කම මොකද මේ පිළිම්ම මේ පිළිම් දෙක කිලි මතක් කරන්න මේ පිළිම් දෙක කිලි මතක් කරන්න හරිද දැන් දෙක ඉලක්කම අල්ලගත්ත මෙතන දෙක කියලා දිනවා මොකද ඉතුරු වෙන්නේ ඉතුරු ටික මොකක්ද දෙන්නේ අර මේ ඉතුරු ටික මොකක්ද දෙන්නේ එක තුන තියෙනවා මෙතන දෙක දෙක තියෙනවා එක තුන දෙක දෙක කියලා තියෙනවා හරිද පැහැදිලිද එක තුන තියෙනවා මෙතන එක තුනම මෙතන දෙක දෙක කියලා හරි මෙතන එක හරි ඊපස්සේ කියලා වෙන්නේ වලට මම ගදින් දෙන්නේ රින. කත් එක රින දිනේ. ආ එක දෙක දියන්න ඕනේ. යන වාරය මත රින එක දින ගන්න. එතකොට වර්ධිනවා. මම ගදින් මම කියලා කොහොමද ගත්ත මොකද්ද මේ දෙක අමතක කරන්න අපිට දෙන්නේ. මේ පෙර ඔය එක අමතක කරා. මේ කොහොම සෙට් එක අමතක කරන්න. මේ සෙට් එක අමතක කරන්න. ඉතින් මොකද්ද එතකොට? අපිට මෙතන මේ කී ලක්ම ඉතුරුනවා මෙතන. මෙතන 3 ලක්ම ඉතුරු වෙනවා. මෙතන 4 ලක්ම ඉතුරු වෙනවා. මෙතන 2 ලක්ම ඉතුරු වෙනවා. මැදින් ගණිද්දි මැද වෙලිය ගණිද්දි හරිය පරිස්සමෙන් ගණන්ද රින 1 තියෙනවා 3 තියෙනවා 4 තියෙනවා 2 තියෙනවා හරිද ඊට පස්සේ මොකද වෙන්නේ එතන ඒක හරිනේ එතන ඒ වෙලිය හරි ලකුණත් එකම ගන්න ඕනේ නැත්තම් ගණිද්දි මේ වෙනවා හරි ඊට පස්සේ මොකද වෙන්නේ මං ගන්න මොකද්ද එක ඉලක්කම අල්ල ගන්න මෙතන කියලා කොහොමද ගත්තා මොකද වෙන්නේ එක ලකුණකට ඒ පිළිම අයින් කරනවා. එතන මේ පිළිම
තීරුවම අයින් කරනවා හරි අත්ත සතුරු නමවත් දැන් බාන තුන ටික එතන මේක එක ඉතුරු වෙනවා මෙතන තව එක දෙක ඉතුරු මේක ලියන්න කෙලින්ම දාන්න එකනේ තියෙන්නේ ඉන්න එක එක කියලා මෙතන යට එක දෙක කියලා අර උත්තර ටිකම එන්න ඕනට දෙන්න උත්තර ටිකම එනවා ඉතින් මෙතන බලන්න පොඩ්ඩක් හරිද එන්න ඇත්ත මෙතන එනවාද මෙතන මොකද දාන්න මෙතන තුන වැඩි එක වැඩි කිරීම තුන දෙක දෙකයි තුන වැඩි කිරීම දෙක මම සුරු කරලා මෙතන වැඩි කරනවා කියලා දෙන්නේ තර එකම එන්න ඕනේ දෙකයි ඍණ හයක් කියලා එනවා ඍණ එක කියලා විල මෙතන කියලා දෙන්නේ මෙතන ඍණ එකයි ඍණ දෙකයි කියලා විල ඍණ වැඩි කරලා මම වැඩි කරලා ලියන්න දෙන්න මෙතන හරකට ඍණ හතක් කියලා එනවා මෙතන ධන එක එකනේ තියෙන එක වඩන්න එක අයිනවා මෙතන කියලා මෙතන මෙතේ බිංදුව දානවානේ එන්නනේ ඍණ එක කියලා තියෙනවා සුරු කරන්න යන්නද විතර හිතන්න එපා ඍණ දෙකක් කියලා එනවා මෙතන මෙතන ඍණ එකක් කියලා එනවානේ ඒ කියන්නේ ඍණ තුනක් තියෙනවා උත්තරේ මෙතන මෙතන ගත්තොත් හයෙන් දෙකක් කියහම කීයද ඍණ හයෙන් දෙකක් කියහම හතර හතර දෙක අටයි නේ ඍණ අටක් කියලා එනවා උත්තරේ ඒක වැරදිද උත්තරේ නේ ඉතින් මෙතන හතයි දෙකයි ඍණ තියෙනවා ඍණ හතද ඍණ නමයයි ඍණ දෙක උත්තර ඍණ නමයයි ඍණ නමයක් කියලා හදනවා මෙතන එක වැඩි කරපුවාම ධන එකෙන් ධන 9ක් කියලා එනවා. මෙතන උත්තරේ ඍණ 2යි. ආ මෙතන සුට්ටක් හරිද? 2යි කියන එකෙන් ඍණ එකට එන්න ඕනේ. ඍණ එක වැඩි ගන්න ඕනේ 2 ඍණ 2යි. බලන්න ඕනේ මෙහෙ ලැබිට. මොකක්ද කියන්නේ? මෙතන ධන 2ක් කියලා එන්න ඕනේ. සරද බෑ. ඊට තුන කියලා නේද? මේ ඊට 12 දෙන්නේ කොහෙද? ඊට 12 එන්නේ. උනේ උනේ ඕ. එහෙනම් මේ 6න් 2ක් ගියාම මෙතන 3 2 දෙවරක් එක 2යි 3න් 2ක් ගියාම 6යි 6 කියලා. මෙතන 12 එන්න ඕනේ. ඈ. මෙතන මෙතනින් උත්තර කීයද උත්තර කරපුවාම? 4 ඩිගේ 3ක් තියෙන්නේ. හතරනේ තියෙන දැන් ඔය දෙවෙනි එකේ මොකද්ද දෙවෙනි එකේ තියෙන කීයද හතර වැඩි කීය තුන සොරි 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 හතර තුනෙන් ඉබයි කරන්නේ කී දෙන්න 12 වෙන්න ඕනේ හරිද? ඒ උත්තරේ නෝද බින්දු වෙනවද නැද්ද? ඔක්කොම නැද්ද? එතන හරි නේද මෙතන? 4 වල 3 12යි. ඊපස්සේ ඍණ 12ක් කියනවා මෙතන දෙවරක් කියනවා ඍණ දෙක හතර කියනවා මේ වැඩි කරපුවා ඍණ දෙවර. කැරි කරපුවා මෙතන 14ක් කියනවා ඍණ 14ක් කියනවානේ. ධන 14ක් කියනවා මේ නිකන් හැදුවේ මේ අර ගන්න අතරේ හදපුවාන් හරි හොඳයි මම මේ නිකන් මේ හදාගෙන යනවා කියනවා බලන්න. මෙතන එන්නේ කීයද? 4යි. ධන 2ක් 4න් 2ක් 8යි. ඍණ 8යි මෙතන ඍණ 3ක් කියලා එනවා මේ තුන ඇත්තට හරි නැද්ද? වැරදි නේද? කොහේ පොඩ මිස් කරලා දිනව වැඩි කරද්දි ප්‍රශ්නයක් වද කොහේ හරි බලන්න වැඩි ගන්න කොහෙද කොහේ වැදුන බඩුවා පලෙන් හොයක් ගත්තනේ මං කලින් මං කලින් මේ රෝ එක ගත්තාම දෙක ගත්තා මේක මං අයින් කරා හිතන්න මතකද 1යි 3යි 2යි 2යි අවේක හරිනේ මේ පෙළේ හරි හරිද ඊට පස්සේ මොකද තියෙන්නේ දෙවෙනි එක ගත්තොත් මේක ගත්ත මේක අයින් ගලා යනවා 3 1යි 3 ආවා ඊට පස්සේ 4යි 2යි ආව එකත් හරි මෙතන ගත්තොත් මේ එක ඉලක්කම ගත්ත මෙතන ගන්න ගත්ත මේ ගත්තා මම මෙතන 4 ඉලක්කම දින 4 ඉලක්කම දිනලා නැහැ දැන් දැන් වැඩි කරලා තියෙන එතන එක වෙන ගන්න දිනලා තියෙන මෙතන 4 ඉන්නවා 4 ගන්න දිනනවා
හතර දෙකයි දින එකයි එකයි දින එතන වැරදි මම එකනේ කියස් එක වැරදි කියලා හතර වල දෙවරක් කිය කියලා එතන දින එක ඩි කරාම දෙකේ ඍණ දෙකයි ඍණ දෙකක් එනවා හතරක් කියලා කරපුවාම ඉන්න හතරක් කියලා අඩු කරලා ගන්න එකනේ නේද ආ ඍණ හයක් කියලා එනවා හරි නේද උත්තරේ බිංදු වෙනවනේ මෙතන මේ හතර හැට හය ඍණ හතරයි කැපේ හරි මෙතන හතර ලියලා නැහැ ඉස්සෙල්ලා තියෙනවා හරි උත්තරේ එන්න ඕනේ හරි ඕන එකෙන් ගත්තාම උත්තරේ එන්න ඕනේ හරි අනේ අවුල නැහැ නේද තේරෙන්නේ නැද ඒක ඕන එකෙන් හදන්න දෙකේ මැදි වලර මේ අර ලියන විදිහ චුට්ටක් අර තේරුම් ගන්න මෙතන කොහොමද ගන්න කියලා මේ මැද එකක් අල්ල ගත්තාම මේ මෙතන මේ අල්ල ගන්න තැනදී ඉතින් මෙතන මේ පොයින්ට් එක අල්ලගෙන මේ පේලියයි තොපේලිය තිරුව දෙකම අයින් කරලා දාලා අර තීන් දෙක ලියන්නේ මේ විදිහට ඕනි තැනක අල්ල ගත්තා අපල දාලා ලියන කියලා මම ඒක හැමදේම අමතක කරලා ඇඟිල්ල එකරි වහ ගන්න මෙතන මෙහෙම කරගත්තාම මේකට ගත්තා මෙතන මෙහෙම මෙතන ඉතුරු ටික නේද ඒකත් එක වැඩි කරලා ලියන හරි සිස්ටම් එක කියන්නේ එහෙමයි මොනවා කරත් ඔය සිස්ටම් එක තමයි නේ ස්ක්වයර් වෙන්න ඕනේ හැබැයි 3 වැඩි කිරීම 3 ඔහොම දින 4 වැඩි කිරීම 4 පහ වැඩි කිරීම 5 ඔහොම යනවා හරි තේරෙනවද මේක හතන්ද දැන් තේරෙනවද ඔය ටික තමයි ඔහොම තමයි යන්නේ දෙකක් කරෙත් ඒකයි හරි දෙකයි මම ක්ලියර් කරනවා නේද අතෙන්ට යනවා නික සුළු කරලා බලන්න ඉන්න එක මම හරි මේ මම නිකන් හිටතන මේ තාමදිනේ වල කියා දෙන්න මම අලුත් දෙයක් verify the product is to material A is equal to the product of the item I මේ ගාන තියෙන ගාන කොහොමද හදන්නේ? හදනවා නම් මේ හදාගෙන ඉතේ ලෑන ටිකක් කියලා හරිද? ඒක දැන් මේක තියෙන ඉස්සලාම කියන්නේ මොකද්ද? සමාන එක ඔප්පු කරලා බලන්න කියන්නේ. හරිද? හරිද? මෙතන ඉස්සලාම වලට මෙහෙමයි ඉස්සලා කරන්න හදන්න කියන්නේ මේ. මෙතන වැඩි කරන්න ඕනේ නේද? මේ වැඩි කරන්න හදන්නතර වැඩි වෙනවා. ඉස්සලා මොකද? det a b කියන එක හොයන්න ඕනේ. හරිද? det a b කියන එක හොයන්න කලින් වාලා මේ a b කියන එක වැඩි කරලා ඉන්න ඕනේ මෙතන මේ. මැට්‍රික්ස් වැඩි කරලා ඉන්න මෙතන. හරිද? එහෙම නැතුනොත් මේ ඉස්සලාම හොයාගන්න බෑ. ඉස්සලා මොකද කරන්නේ? මැට්‍රික්ස් මේ වැඩි කරලා උත්තරේ AB කියන එක හොයාගන්න ඉස්සෙල්ලා AB කියන එක හොයන්න කොහොමද කරලා දන්නේ මේක 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 වැඩි කරගෙන මම යන කොළ වැඩි කරගෙන යනවා මේ ගොඩක් එනවා හරිද මේක වැඩි කරගන්න ඊපස්සේ මේකෙන් වැඩි කරගෙන යන්න ඊට පස්සේ මේක මේක වැඩි කරගෙන යන්න ඒ විදිහට කලින් අර කරේ ඒ විදිහට කරගෙන යන්න උත්තරයක් එනවනේ මොකක් හරි හරිද වෙලා නම් කලින් දොත් එකේ මම හදන්න තියෙන්නේ මේ වැඩි කරගෙන ගියොත් උත්තරේ වෙන උත්තරයක් එනවනේ AB වලට අන්තිමේ මොකක්ද උත්තරය මේ වගේ මේකෙම මොකද උත්තරයක් එයි ඔහොම 3 4 මොකක් හරි එකක් එයි මේකේ det AB කියන හොයාගන්න බලන විදිහම දාලා ඊට පස්සේ det කියන වෙන වෙනම හොයන්න පුළුවන් අපිට මේකේ ආයිසරය අර වෙන වෙනම වෙනම හොයන්න පුළුවන් මේ මේක වෙනම det කියන එක හොයන්න මේක වෙනම det කියන b කියන එක හොයන්න වෙන එන එක හදන්නතරේ දැන් වෙනම හොයාගත්තාම අර විදිහම මේක මොකද කරලා ගත්තා කියන්නේ මේක අරගත්තා ගත්තා ඒ විදිහම හොයවාන කියන පස්සේ මේ දෙක ගත්තා එක උත්තරේ එන්න ඕනේ හරි ඒක ලොකු දෙයක් කියන්නේ ඒක හදන එක තේලා යනවා හරි අපරාධ වෙනවා ඒ වාර මොකද කරන්න තියෙන chance නැති නේද කොහොම තමයි යන්නේ අර විදිහම තමයි යන්නේ ඒක පොළේ යන අර තියෙන විදිහ හදන්න ගන්න ලොකු සීනක් නැහැ කියන්නේ කියන්නේ මේ කියා දෙන දෙයක් නැහැ අමුතුවෙන් පස්වෙනි ගාන කියන එක පොඩ්ඩක් බලමු පස්වෙනි ගාන ඔකේ ග්‍රෑමර් රූල්ස් කියන එක කරන්න තිබ්බා පොඩ්ඩක් ඒක කරනවා කියලා බැලුවා ඒක ඒත් අපිට මේකෙන් ගාන මේක හදන්න කියලා තිබුණේ නැහැ ඇසයින්මන්ට් එකට ග්‍රෑමර් රූල්ස් උඩට කරලා තිබු විතරයි හරි මෙතන මේ තියෙනකෙදී කියන පස්වෙනි ගානනේ පස්වෙනි ගාන ඒකමයි තියෙන තේරුම නැහැ හතරෙන්. ඒ ගානම තමයි මේ තියෙන රසක් නැහැ. මෙන්න මේ 6 වෙනි ගාන. 6 වෙනි ගානේ මොකක්ද තියෙන්නේ? find the inverse of feature. මේකේ inverse එක වань කියලා කියන්නේ. දැන් මේක හොයන්න කියලා කියන්නේ find the inverse කියලා වань කියලා හරිද? ඉස්සෙල්ලා find the inverse වань කලින් මේක අපි හොයමු ඉස්සෙල්ලාම මේක තියෙනවද කියලා මේක. නැත්තම් හොයන්න අනේපා මේ ලෙට් එක කියන එක බිංදුවද නැද්ද කියන එක හොයලා බලන්න ඉස්සෙල්ලා. නැත්තම් අනේපා කියලා මේක හොයලා බිංදුව වෙනවා නම් කිලිම කියන්නේ මේක එන්නේ නැහැ කියලා. එතන මොකද ලෙට් එක කියන කතන්දර ඉන්නේ. මේක 6 වැඩි කරනවා තුනින්. හරිද? එතන තියෙන්නේ වැඩි කරනවා තුනින් ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්නේ එක වැඩි කරනවා එකේ. ඉන්න ඉන්නේ එක තමයි ගන්න. එක වැඩි කරනවා ඉන්නේ ගන්න ඔකේ හරි. හරි. දෙකක් තියෙනවා. හරි. 6 වරක් තුන 18යි. ඉන්නේ එක වැඩි කරනවා එක එකයි දැන් එන ධන එකක් තියෙනවා. ඔතේ මොකද වෙන්නේ මෙතන?
ධර්ම 19ක් තියෙනවා. ආ කියන්නේ මේක තියෙනවානේ හෙඩ් එකේ 19යි මෙන්න සයක් තියෙනවා. හරි. ඉතින් මේක සයක් තියෙනවා කියලා කියන්නේ මොකද්ද මේකේ? අදාන මේ වැඩි කිරීම B AD වැඩි කිරීම වෙන BC කියන විතරේ කියලා අපි දැන් ගත්තා මේක. 18නේ. හරි. මෙන්න සයක ගන්න වෙලාව කොහොමද කලින් ගේ කරා දාන්න හොයන්න කොහොමද? එක කියන එක ගත්තා. එක කියන එක ගත්තා මොකද එක. මේක බෙදීම එකක් විදිහට ගන්නවා. 18ක් කියලා ගන්නවා. 19 19 19 19 19 19 19 19 කියලා ගන්නවා. ඊට පස්සේ මොකද්ද අපි කරන්නේ? බලන්න මෙතන තියෙන එක 3 ඉලක්කව මෙතෙන්ට යනවා. 6 ඉලක්කව මෙතන දෙක මාරු වෙනවා. කියලා. එතෙන්ට 6 එනවා. එතෙන්ට 3 එනවා. ඉන්න අතර වැද්දි කරා කලින් එක තියෙනවා බලන්න. මෙතන මොකද්ද වෙන්නේ? මෙන්න මෙතනදී වෙනවා. බලා ගන්න. එතනදී ලකුණු දෙක මාරු. මේ විදිහට එක එහෙම ලියන්න. හරිද? මෙතන වෙන්නේ ලකුණු දෙක මාරු. මෙතන තියෙන ධන එකනේ. මෙතන දෙන ඍණ එක වෙනවා. මෙතන ඍණ එක වෙච්ච ඉන්න මෙතන ධන එක වෙනවා. හරිද? ඔන්නක තමයි ඒක උත්තරේ. හරිද? පිටේ ලියලා තියන්න පුළුවන් මේකේ මේ මයිනස් 1 එක. නැත්නම් මේක වෙන වෙනම බෙදා ගන්න පුළුවන්. අතුලින් බෙදා ගන්න පුළුවන් කියන වෙන වෙනම බෙදන්න කීයද? අය බෙදීම 19 කී බෙදන්න. ඉතින් ඕන්නම් ඉතින් පුතුන්දයි බෙදනවා නම් එක බෙදීම 19 එක බෙදීම 19 නැත්නම් තුන බෙදීම 19 කියලා එනවා. මේ ඇලි ඉන්වර්ස් එක මේ. හරි ලේසි මං කරා කලින් කරා ගන්න දෙයක් නැහැ ගැට්ටේ. හරි ඒක වල නැහැ ඒක දෙනවා. හරි ඒක ලේසි. හරි හරි ඊට පස්සේ ඊළඟ එක මේක මේ විදිහට මතෙන් තියන හදන්න. හරි තවත් තියෙන මේ පේන දේ. හරි ඉන්න මදීන. හරි මේක දෙකේ ප්‍රොසීන් මෙහෙමයි බලන්න සරයක්. මම ගත්තා එක තියෙනවා ඍණ 7 තිබ්බා. ඍණ 14 තියෙනවා. දෙක තියෙනවා. දෙක තියෙනවා. එක තියෙනවා. ඍණ 1 තියෙනවා. හරිද? මෙතන එක තියෙනවා. මෙතන 3 තියෙනවා. මෙතන 4 තියෙනවා. හරිද? නේද? හරි. මේක මෙහෙම තියෙනවා. දැන් මේක අපිට ඉස්සලා මේක ඉන්වර්ටිබල් කරන්න කියලා කියන්නේ මේක. ඒ කියන්නේ ඉන්වර්ටිබල් කරන්න ඕනි. ඊට කලින් මේක බලන්න ඕනි මේක තියෙනවද කියලා. මේ ඩෙට් එකේ බිඳුව වෙනවද කියලා බලන්න ඉස්සලා. මොකද ඩෙට් එකේ හොයා ගන්න ඕනේ. ඉටිමේෂන් කෙනෙක් ඒකේ හොයමු. කොහොමද එන්නේ ඉස්සලා? අර විදිහම තමයි යන්නේ. මෙතන කොහොමද අල්ල ගන්න? මේකේ අල්ල ගන්න වෙන්නේ කල්ල ගත්තත් එකයි නේ. මම රෝ එකක් අල්ල ගන්න ඕනේ. මේ පළවෙනි රෝ එක අල්ල ගන්න. මෙතන ධන. මේක ඍණ. මේක ධන. හරිද? අල්ල ගත්තා. මොකද නම් හරිනේ කල්ල ගන්න. මේක දෙක අල්ල ගත්තොත් මොකද වෙන්නේ? මම මෙතන මේ ඔක්කොම අයින් කරනවා. මේකත් ඔක්කොම එංගෙ නොත්තුනේ කියලාද? මම සිතුවා ඉතුරු වෙයි. එක තියෙනවා. එක තියෙනවා. කීයක් තියෙනවා කියලා වැඩි වෙනවා. එක ඍණ 1 3 4 එක හරි. ධන ඒක අයින් කරනවා එතනින්. ඊට පස්සේ මම කල ගන්න දෙවෙනි පේට මම මේ දෙවෙනි පේට ලඟම විතරින් කරනවා. ඊන තියෙන දෙක. ඊන මොනත් එක තියෙන ඊනත් එක අරියන්න ඕනේ කියලා ඊන දෙක කිලෙනවා. හරිද? ඊට පස්සේ මොකක්ද වෙන්නේ? අතර මම මේක අයින් කරගත්තා. ඒක එන්නේ නැහැ බෙලිය. මේ බෙලි මේක එන්නේ නැහැ. බලන්න ඉතුරු වෙනවද මෙතන? මේ දෙක ඉතුරු වෙනවා මෙතන. මේ දෙක ඉතුරු වෙනවානේ. හරි මම මෙතන ලියනවා කොහමද? 7 ඊන 14 3 4 කියලා. හරිද? සර් ධන ඉතරි මදීනේ ලිව්වා. අර උණි පැත්තකින් හදන්න කැමති පැත්තකින් මේක නම් අවුලක් නෑ. උණි පැත්තකින් හදන්න. අර ඉතරි පැත්තකින් හදන්න. මෙතන ගත්ත මොකද්ද? මෙතන ගත්ත එක ඉලක්කම ගත්තොත් මොකද්ද? මෙතන ගත්ත මේක ගත්ත හැම මේක ඔක්කොම අයින් වෙනවා. මේක ඔක්කොම අයින් වෙනවා මෙතන. ඉතුරු වෙන කීයද? මේක ඉතුරු වෙනවා. මෙතන එක ඉලක්කම වැඩි වෙනවා අවුලක් නෑ. 7 තියෙනවා. ඉන්න 14 තියෙනවා. එක තියෙනවා ඍණ එක තියෙනවා. හරි. උත්තර මොකද්ද මෙතන එක හරි. ඒ දෙලි හරි ගත්තා හරි. ඊපස් මේක සූ කරන්නේ අර විදියට. මම දැන් එක වැඩි කරනවා 4ෙන්. ඊපස් අඩු කරනවා 3 වැඩි කරනවා 1ෙන්. ඊපස් එක වැඩි කරනවා 4ෙන් ඍණ ඍණ එක වැඩි කරනවා 3ෙන්. ඊපස් මෙතන ඍණ දෙක තියෙන්නේ. ඍණ දෙක වෙනවා. ඊපස් මොකද්ද? එකත් ගන්න මොකද්ද? 7 වැඩි කරනවා 4ෙන්.
දාහතරට ඉතින් දාහතර කරන තුනේ නේ ඍණ ඍණ දාහතර වැඩි කරනවා තුනේ හරිද හරි ඊට පස්සේ මෙතන ධන මතන මෙතන හතරි කරන ඍණ එකෙන් ඍණ එකෙන් ඊට පස්සේ ඍණ ඍණ දාහතර වැඩි කරනවා එකෙන් සුරු කිරීම තියෙන දැන් වරන්දි මේක කදිර කියන්නේ මේ මේව සුරු කරගෙන යන තින්නේ කදිර කියන්නේ හරි මෙතන බලන්න උත්තරේ බලන්න හරියට මෙතන හතරයි මෙතන තියෙන හතර තියෙන මෙතන උත්තරේ හතර එනවා හතර ඍණ තුනෙන් ගණන් කරපුවාම තුනක් එකේ කීයද එතන ඍණ තුනක් කියලා එනවා උත්තරේ එතන මොකද වෙන්නේ ඔයාලා පේනවා මෙතන ඍණයි මේක දැනෙලා කීයද හතර දන තුන වෙනවා හතර දන තුන කීයද එන්නේ හතර දන තුන එනවා කියන හතර දන තුන කියන්න මෙතන එතන මෙතන හතයි කියලා එනවා හරි පේනවනේ මේ මේ සෙට් එක ගත්තාම හතයි කියලා එනවා හරි එතන ඍණ මෙතන සෙට් එක හතන කීයද මේක 14ක් කියලා එනවා හත 14 නෙමෙයි සෝරි හතරක් හතන කීයද හතර හතර මේක 28යි හරිද එලි කරපුවාම ඍණ කියලා මැද තියෙන මෙතන 14 වරක් තුන 14 14 තුනක් කීයද කියලා 42ක් කියලා එනවා මෙතන ඍණනේ තියෙන්නේ ඍණ 42ක් කියන ඍණ 42ක් කියලා එනවා එතන කියන්නේ කොහොම එන්නේ එතන 28 දන ඍණ දෙවාරයක් 28 දන 42 කියලා ගණන් වැඩි කරගෙන ගියාම මෙතන මේ හිමේ වැඩි කරපන්න 42 28 කියන්නේ කීයද මට වෙනවා මෙතන මේ අයිට කලින් මොකද්ද වෙන්නේ ඍණ දෙක තියෙනවා මෙතන හරි වැදගත් කොහේ හරි අපි මෙතන ඍණ තියෙනවනේ මේ අපි දාලා නැහැ මෙතන ගන්න ඉන්න තියෙනවා නේද මෙතන ඉන්න තියෙනවා හරි ඉතින් ලකෝ දාලා නැහැ හතේ ලකෝ ඉන්න හින හත වෙනවා හරි සෝරි මට දාලා නැහැ හරි මෙතන ඉන්න හත කියලා ඉන්න හත කියලා ඉන්න 28ක් කියලා ඉන්න හරි 28ක් කියලා හරි ඉන්න ඉතින් හරි දෙයක් කියමු කීයද 14ක් සෝරි 14ක් කියලා ඉන්නවා නේ 14ක් කියලා හරි මෙතන ඒක ඒ වේලිය හරි ඊපස්සේ මෙතන කීයද මේක 4ක් එක 7යි ඒක සුරු කිරීම කියලා මෙතන 14ක් කියලා මෙතන දන දහතර ටික මේකනේ තියෙන දන 14ක් එනවා කීයද 14 අතර මෙතන 21ක් එනවා මේ උත්තරේ. උත්තරේ කීයද උත්තර? දන 21ක් කියලා එනවා. දැන් බලන්න උත්තරේ එනවා කියලා බලමු හරිද? මොකද? හරි කියලා මම කියවනවා 7යි. හරිද? මෙතන 14 දෙක කියලා කියන්නේ ඍණ 28යි. මෙතන දන 21 තියෙනවා. මෙතන දන 7 තියෙනවා හරිද? අවාලේ පෙනවා 21 7යි කීයද? 28. ඍණ 28 ඍණ කැපිලා මේ උත්තරේ බින්දුවා. ආ මේක ඉන්වර්ට් කරන්න බෑ. මේක not invertible. මොකද මේ 8 සමානයි බිංදු වෙන නිසා මේ does not exist මේ matrix එක inverse එක does not exist හරි නැත්නම් can't be invertible හරි මොකක් හරි හරි තේරෙනවා මේ සුරුක ගත්තද කියනවා ඒක හිතන්න එපා හරි මේ කැමති සුරුක ගන්න වැඩි කීම කළා සුරුක ගන්න ගියේ මේ මෙතන ඍණ මේ මෙතන මෙතන මේවා පටල ගන්න එපා මම මෙතන ඍණක්ම දාලා නැහැ ඒ ඍණක්ම අතට හරි නහත ඉලක්කම නැහැ නේද මෙතන ගත්ත විදිහ එකමයි ඍණක්ම කියලා තමයි හරි නේද ඒක ඒ විදිහට එනවා හරි ලොකු වෙනසක් කරේ නැහැ එතන ඒ සුළු කිරීම ටිකක් කරගෙන ගියේ මෙතන මේ පටල ගන්න වෙන හුල් වගේ නම් හිතන්න බෑ මෙතන මේක පාරම් කරේ නැහැ ටිකක් වෙන වෙනම කරේ ඒකයි වැඩි කිරීම ටිකක් කරගෙන කියලා කිම ගිහලා උත්තරේ ගත්තා ඔයාලා කැමති ප්‍රතිතර හදා ගන්න එක හරි ඒක අවුලක් නැහැ හරි සුළු කිරීම ටිකක් කරේ එතන හිතන්න බෑ ඉතින් හරි නේද එතන ඒ ටික හරි මං හිතන්නේ ටික තේරෙන්නේ නැති කියලා පොඩ්ඩක් ඒක ක්ලියර් කරමු හරි ඊට පස්සේ ඊට පස්සේ ගන්න මොකක්ද තියෙන්නේ තුන් එක කොටස ගන්න ඕනේ දෙක ගත්තා දෙක කොටස අපේ හය ඔයසේ ආගෙන මේක හරිද පේනවද හරිනේ මේ කැම මේ කැමරා රෝල් එක තිබ්බද අපිට? චල මැසේජ් එක දාලා කියවද මට මතකයි තිබ්බගේ නෝට් එක තිබ්බගේ මතකයි මට මේක දැන් බලද්දි වෙනවා. මේක තිබ්බද අපිට මේක හදන් දුන්නේ නැහැ නේද ගාන හදන් දුන්නේ නැහැ කියලා කියන්නේ අපිට මේක දුන්නේ නැහැ කියලා මේ කැමරා රෝල් එක තියේද අපිට? කමර මේ ක්‍රාම රූල් කියලා ක්‍රාම රූල් එක මේක තියේද අපිට තිබ්බද පොඩ මතකද කවුරු ඉන්නවද කරාද මේ නෝට් එක මට චුට්ටක් තිබ්බමද නෝට් එක මට තිබ්බගේ මතකයි මේ මේක යූස් කරලා විසඳන දෙයිද අපි විභාගෙට
කැමර ල්ල කියල ගන්න ක්‍රම ල්ල කියල ගන්න මේ ික් දී හකරද මට මතක දීර තිබ්බ තිබ්බන මේ කරන්න දබිද එක පාච්ච කරන්න ද තිබුණ නැද මේ මට මතක තිබුණ නෑ මතක හැරන මේ ගාන මේ කරන්න දුන්නෙ නැහැ මම දැන් සමෙන්ට ලැබිලා එහෙනම් චුට්ටක් මේක කරන එක වලට වැඩ තේරුම නැති වෙනවනේ එකයි වෙන ඔසා මෙන්න මේවා 8 වෙනි එක එහෙනම් 10ක් තියෙනවා ඊළඟ 10ක් තියෙනවා එකක් අපි මේක ඉවරනහම නවත්තමු දෙන්න මේක ඇරිස් පොරක් කරලා තියෙනවා ඔඩ වෙනි 10ක් තව ගන්න කද පොඩ පුරන්න 8 වෙනි එක පළවෙනි එක මේකෙත් හදන්නේ හරියද මේකෙත් වාට කරන්න තියෙන අර විදිහ සුරු කරන්න තියෙන්නේ සාන්තික සොලියුෂන් තියෙනවා නැද්ද කියලා හතන්දරේ වාය යන තියෙන්නේ මේකෙත් අර විදිහම තමයි ඉතින් විසඳගෙන යන්න ඕනේ ඉතින් විසඳගෙන ගිහින් මොකක්ද වෙන්නේ අන්තිමට මේක උත්තරේ යන්න ඕනේ නන් සිරෝ සොලියුෂන් එකක් තියෙනවා කියලා හරියද එනි තමයි වෙද ඊ සිස්ටම් එකේ නන් සිරෝ සොලියුෂන් يعني බිඳුව තියෙනවා කියලා වාකටද හොල පෙන්නන්න ඕනේ සුරු කරගත්තා උත්තරේ එනවා හරියද සීරෝ සොලියුෂන් අන්තිම සොලියුෂන් කියන්නේ මොකද්ද බිඳුව වෙන සොලියුෂන් තියෙනවා කියලා පෙන්නන්න තියෙනවා හරියද සුරු කරගත්තා මේ උත්තරේ ගන්න එනවා බලන්න හදපුවාම මේ අර විදිහට සුරු කරගෙන යන්න අර මොකද්ද මේකට දාගෙන අරකට දාගන්න එක පළවෙනි එකත් තුන ඊන දෙක බිඳුව හරියද ඊට පස්සේ මොකද එන්නේ එක ඊන 8 8 බිඳුව සම්පූර්ණ වෙන්නේ තුන මොකද අර දාලා සුරු කරන්න පෙර ඒ විදිහටම හදාගන්න තියෙන මොකුත් නැහැ වෙනසක් නැහැ නේද වෙනසක් වෙන්නේ නැහැ හරි හරි ක්ලියර් කරා හරි එතන ඒ ටික හරි නේද ඒක ඉතින් එකම තියෙන තමයි යන්නේ වෙනසක් නැහැ ටිකම තමයි යන්නේ හරිද මෙන්න මේක අතන් දෙයට යන්න මේක අතන් දෙයට කරන්න දින හරිද මේ ලැම්ඩා දාන හදන හදන්දරයක් තියෙන හරිද මේ ලැම්ඩා එක හදන්දරයක් තියෙනවා හරිද මේක කරන්න වෙනවා තීරියක් තියෙනවා මේ මෙටි කරන්න මෙතන පලර ගන්න තියෙන ටික හරිද ලැම්ඩා හදන්දරයක් අරගෙන ඒක චුට්ටක් චුට්ටක් එක ගැලක් කරන්නද මම පොඩි එකක් කරන්නද මම ටිකක් දිගයි ඒක ලැම්ඩා වලට අරගෙන ලොකු ගණක් හදන්න වෙනවා වෙනම හදින් නවත්තමු දෙනවා අදට මැච් බලන්න අතට ගිහින් කට්ටිය හදන්නද කමක් නැද්ද නවත්තන්න නේද වෙරි කිතුටි කරන්න මේ ලැම්ඩා සීන් තින් එක හරිනේ ලැම්ඩා මේ අයිකන් තින් එක හරිද හරිද ස්ටොප් කරන්න නේද අම්මා ඕන නැහැ නේ හරි ඊළඟ දවස කරනවා හරි මම මොකක් හරි පෙරක් කරගන්න හරි මම මේ වීඩියෝ අප්ලෝඩ් කරන්න